रीनेम कराने चिटक देने को आप उतने गैटल वाक नहीं थे रीनेम करें हैं क्या ला राइट सर अरे आंके आती है ना वाने एक दागना भी नहीं हाँ हरी हरी नम मटके यानने हरी नहीं थे हरी से නේද පුතේ මොකද පොඩි කිනුස තාම කරගත්තේ නෑ සර් අර දාපු ගෲප් එකට දාපු සර් PDF එක එකම ලියන්න ඇසෙට් එක මට පැහැදිලි නෑ පුතේ කියන්න පොඩ්ඩක් සර් අර සර් දාලා තිබ්බන් PDF कंप्लीट कर चूटी वेट टीका හතවසරතින විෂය නිර්දේශයෙන් හතවසරටි සම්පූර්ණ වෙන්න නැතුව ඇති කියලා සමහර තැන් ඒ අතරින් මම පොඩි වැඩක් ඉස්සරහට ඒ තමයි පුතාලට අමාරුයි කියලා හිතන කියන්නේ චුට්ටක් අමාරු පාඩම් ටිකක් තියෙන්නේ අන්නේ අමාරු පාඩම් ටික මම ආපහු මේ ක්ලාසස් යන අතරෙදි කියලා දෙනවා දැන් අප්‍රේල් 2 එක්සෑම් එකකුත් තියෙනවනේ වලට හතවසරෙන් මේක තියෙන්නේ ඒකට අදාළව පොඩි ප්‍රශ්න ටිකක් චෝටි පාඩම් ටිකක් මේකත් එක්ක මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනොත් ඉන්නවා හරි ඒකත් එක්ක වැඩේ කරගෙන යමු රයිට් එහෙනම් අපි ගිය සතියේ පටන් ගත්තා අලුත්ම අලුත් මාතෘකාවක් පළවෙනි පාඩම මතකද දන්නේ නැහැ මොකද්ද ආත්ම අභිමාණයෙන් මොකද්ද ආත්මාභිමානයෙන් යුක්ත වෙමු කියන පාඩම. එහෙම නේද? මතකද දන්නේත් නෑ ඉතින්. Right. ආත්මාභිමානයෙන් යුක්ත වෙමු කියන පාඩමයි අපි කතා කරේ. Right. ඒකට අදාළව මම පුතාලට දාලා තියෙනවා ප්‍රසන්ටේෂන් එකක්. Right. දැන් මම චූටි වැඩක් කරන්න යනවා. පොඩි කාලයක් අරගෙන චූටි වෙලාවක් අරගෙන ඔයාලට චුට්ටි දෙයක්. ඔය දැන් හිටපු නැති අය සමහර විට ඇති මෙතන. නේද පිරිසක් ඇති හිටපු නැති පිරිසකුත් මම චුට්ටක් දරුවත් එක්කලා ආපහු නැවත වතාවක් කතා කරනවා චූටි වෙලාවක් අරගෙන අපි මෙන්න මේ කතා කරද්දී පොඩ 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 කතා කරනවා ඒකට හේතුව තමයි
සමහර දිනක් ඉන්න නැතිව ඇති සමහර දිනකට එදා නෝට් එක තිබ්බ නෑ දරුවනේ ඒ නිසා මම තීරණ එක චුට්ටක් මේක කරගෙන යන්න එතකොට ඔන්න මතක් වෙයි ආ ටියුට් එකේ මෙන්න මෙතන මේ වගේ දෙයක් එන්නට ඕනි එහෙනම් ඔන්න ඕක තමයි සර් ලියා ගන්න කිව්වේ කියන එක මතක් වෙයි හරි එහෙනම් අපි යමු ඔන්න අපි හැඳින්නුවා මම ඉක්මනට කියාගෙන යන්න ඒ තමයි මිනිසා කියන්නේ අවශ්‍යතා රාශියක් තියෙන කෙනෙක් කියලා කිව්වා ඊට පස්සේ තව දෙයක් කිව්වා එයාගේ ඒක අවශ්‍යතාවයක් මේ සම්පූර්ණ වුණොත් තමයි අනිත් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න යන්නේ කියලා කිව්වා හරියට ඉනිමකක් ගත්තොත් එහෙම එක පඩියක් නැග ගහින් පස්සේ අය උඩ දින ලොකු පඩියකට නගින්න බෑ ඊළඟ පඩියට ගන්න ඊළඟ පඩිය එහෙනම් එකින් එකන්නේ පඩියෙන් පඩිය නැගගෙන යනවා වගේ අවශ්‍යතාව සම්පූර්ණ වෙන්න ඉස්සරහට යන්න පුළුවන් කියන එක කිව්වා right ඊළඟ කාරණය තමයි මිනිසාගේ අවශ්‍යතා වර්ග කිහිපයක් කියනවායි කියලා කිව්වා එකින් එකක් තමයි පුතේ මූලික අවශ්‍යතා කියලා කිව්වා මූලික අවශ්‍යතා කියලා අපි කිව්වා ඊළඟට මූලික අවශ්‍යතා ඊට උනොත් තමයි ඊළඟ පඩියක් කියන්නේ අපි අන්න ඒ පඩිය කියන්නේ අපි කිව්වා ද්විතීක අවශ්‍යතා කියලා කිව්වා ද්විතීක අවශ්‍යතා මෙන්න මේක පිළිබඳව මේ සංකල්පය එහෙම නැත්නම් මෙන්න මේ කතන්දරයේ ඉදිරිපත් කරපු විද්‍යාඥයාගේ නම තමයි ඒබ්‍රහම් මාස්ලෝ කියලා කියන්නේ. නම් මාස්ලෝ අනුව තමයි අවශ්‍යතාවන් මතුවෙන විදිහේ මෙන්න මේ පඩියෙන් පඩිය නැගගෙන යනවා වගේ පොඩි පිරමීඩයක් වගේක් සකස් කළේ. ඒකත් මම කිව්වා. ඊට පස්සේ එයා කියනවා මෙන්න මෙහිම කතාවක්. එක අවශ්‍යතාවයක් සම්පූර්ණ වුණොත් තමයිලු අනිත් අවශ්‍යතාවේ සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ආත්ම අභිමානය කියන්නේ අර මේ පිරමීඩේ වගේකේ පහළ තියෙන එකක් නෙමෙයි කියනවා. ආත්ම අභිමානය කියන්නේ ටිකක් පඩියෙන් පඩිය නැගගෙන ගියාම ඉහළින් තියෙන අවස්ථාවයක් කියලා මෙයා කියනවා. ඒ කියන්නේ ආත්ම අභිමානයට යන්න නම් අපිටව අපේ ජීවිතයේ පියවරෙන් පියවර ගණනාවක් සම්පූර්ණ කරගෙන යන්න ඕනේ කියන එකයි කියන්නේ. හරි. right. නම් මෙන්න මූලික අවශ්‍යතා. අපට එදිනදා ජීවත් වීමට අවශ්‍ය සාධක තමයි අපි මූලික අවශ්‍යතා කියලා කිව්වේ. සාධක තුනක් අපි කතා කරා. වාතය, ජලය සහ ආහාර කියන ඔන්න ඔය අවශ්‍යතා තුන අපි කතා කරා. හරි. එහෙනම් ඔන්න අපි යනවා ඊළඟ කාරණයට. ඒ තමයි ද්විතීක අවශ්‍යතා. ද්විතීක අවශ්‍යතා කියනට මූලික අවශ්‍යතා සම්පූර්ණ වුණාට පස්සේ ඉවන අවශ්‍යතාවල තමයි ද්විතීක අවශ්‍යතා කියලා කියන්නේ. මේ ප්‍රසන්ටේෂන් එක මම දරුවනේ හදලා තියෙන්නේ ටියුට් එකේ උත්තර ලියන්න ඕනේ විදිහට. එතකොට මේ ටියුට් එක මම දැම්මා දරුවනේ ඔයාලගේ ගෲප් එකට දැම්මා. එතකොට පුතාලට පුළුවනි මෙන්න මේක දිහා බලලා උත්තරයක් ගොනු කරගන්න. මේ අදාළ දේවල් කෙටියෙන් තමයි මම මේ දාලා තියෙන්නේ. එතකොට ද්විතීක අවශ්‍යතා වර්ග තුනක් තියෙනවා කියලා කිව්වා. එකක් තමයි ආදරය, අනික සුරක්ෂිතතාවයේ විවේකයේ ඔන්න ඔය වගේ දේවල්. ඊට එහා තව තියෙනවා. මම මේ කීපයක් විතරයි දැන්නේ. දැන් ඔන්න මූලික අවශ්‍යතා කියන පඩිය නැග්ගා. ඊළඟ පඩියේ තියෙනවා ඔන්න ද්විතීක අවශ්‍යතා ටික. ආදරය, සුරක්ෂිතතාවයේ විවේකයේ ඔන්න ඔය වගේ දේවල්. හැබැයි ඔව්වා ඔක්කොම අපිට දැනින්නේ මනසට. ඒ නිසා අපි කියනවා මේ වගේ දේවල් වලට මානසික අවශ්‍යතා කියලා කියනවා. එහෙනම් ඔන්න ඊළඟට ආරක්ෂක අවශ්‍යතා. ඔහොම නැගගෙන ගියන් පස්සේ අන්න තියෙනවා ආත්මාභිමානය කියන එක. right. ඔන්න දැන් අපි නං ආත්මාභිමානය කියන්නේ කවුද කියලා බලන්න යනවා. මේ බලන්නකො මේ ළමයාගේ තියෙන හිනාව. අම්මෝ කටේ දත් 32ම පේනවාද කොහෙද මෙයා? හරි. එතකොට ඇයි ඒ තරම් ප්‍රීතියක් ජේ කියන ඉන්නවා? ඇයි? බලන්නකො. එයා මොකක් ආන්න? හොඳ කුසලාණයක් අරගෙන යේ. එයා දිනලා මුළු ලෝකයක්ම දින්නා වගේ. අන්න එයාට ඇති වෙනවා මොකද්ද? එයා පිළිබඳ එයා තුලම ගෞරවණීය හැඟීමක් ඇති වෙනවා. අන්න තමා තුලම තමා පිළිබඳ තමා තුලම ඇතිවන ඔන්නම ගෞරවණීය හැඟීමට තමයි අපි කියවේ ආත්මාභිමානය කියලා. හරි. right. එහෙනම් ඔන්න ඔය කතන්දරේ කිව්වා. හරි. දැන් මට කියන්න ඔයාලගේ උත්තරයක් ඕනි දැන්. ඔතෙන්ට එනකම්. හරි. ඒ තමයි ගිය සතියේ අපි චූටි වැඩක් කරා. මෙන්න මේක මම කියවුවා. ඔයාලට කියවන්න අවස්ථාවක් දුන්නා. මම හරි නේද? ඔව් සර්. හරි සර්. හරි. ඔව් සර්. ඊට පස්සේ ප්‍රශ්න වගේකුත් ඇහුවා.
ඒකත් මම හරි නේද? ඔව් සර්. හරි. ඔව් සර්. ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර කිව්වද? ඊළඟ ප්‍රශ්නේ. ඔව් සර්. ඔව් සර්. හරි. අපි උනත් තා චුට්ටක් බලාගමු. මං ඉක්මනට 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 කියන්න නම් නිකන් සීක්‍ර ප්‍රාමී දුම්රියක් වගේ කියාගෙන යන්න. හරි. ඔන්න හොඳයි. හරි. එදා හරිම විශේෂ දවසක්. විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා අම්මා සමග සනුති ගියේ හරිම උද්‍යෝගිකයි. විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ අමුත්තන්ට පිටුපසින් ත්‍යාග ලබන සනුතිහා ඇගේ යහළුවන් අසුන් ගත්තා. සනුතිගේ අම්මා ඇතුළු දෙමව්පියන් ත්‍යාගලාභීන්ට පිටුපසින් අසුන් ගත්තා. කණ්ඩායම් පෙරට කරගෙන ආරාධිත මුත්තා පේන්නේ නැද්ද? ආරාධිත මුත්තා පේන්නේ නැහැ වගේ වලට නේද? හරි. ඉන්න බලමු අපි. ආරාධිත අමුත්තාගේ පැමිණීම සිද්ධ. තියෙන්නේ පේනවනේ. හරි. ඊළඟ කතාන්දරේ. එන්න මේකට ඇවිල්ලා හිටියේ සරත් ගුණපාල මහත්මයා කියන කෙනා. එයා මොකද කරේ? ඔහු අඟහරු ග්‍රහලෝ වෙත යැවූ පාත්ෆයින්ඩර් යානියේ අදෝරක්ත කැමරාව නිර්මාණය කර ලොවක් හඳුනන විද්‍යාඥවරයා. මෙන්න ප්‍රධානෝත්සවය ආරම්භ වුණා. මොකද වුනේ? කතික පද්‍ය ගායනා නර්තනයේ පන්ති ප්‍රවීණතාවයේ මෙන්න පාසලේ පන්ති පහෙම වැඩිම ලකුණු ලාභයා වුණේ සනුති. ඒ හින්දා මෙන්න මේ දක්ෂතා රසක් වෙනුවෙන්ම සනුතිට ත්‍යාගය සහතිකයි ලබන්න පුළුවන්කම හම්බ වුණා. රයි. ඔන්න ඊළඟ කතන්දරේ. ඇය ත්‍යාග ලබා ගද්දි මොකද වුණේ? අම්මගේ ඇස්වල නිකන් සතුට කඳුළු මොනවත් නැහැ. සටපට ගාලා තියෙ වැක්කරෙන්න පටන් ගත්තා. ඒ තරම් සතුට. ඊට පස්සේ උත්සවයේ අතරතුර විවිධ හැකියාවන් කිහිපයක් ඉදිරියේ සානුතිගේ නම කියවුණා. කතික දක්ෂතාවය මොකද්ද මේ නර්තන හැකියාව ඔන්න ඔහොම එක එක වගේ ත්‍යාග දෙන්න පටන් ගත්තා. හරි. ඔන්න ලැබුණා මොනවද? අත්කොලසන් නාද ගොඩක් ලැබුණා සානුතිට. එයාට ඇති වෙච්ච හැඟීම වචනෙන් විස්තර කරන්න බැරි තරම් වුණා. හරි. එහෙනම් ඔන්න අපේ අහනවා පළවෙනි ප්‍රශ්නය. සනුතිකේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී දැනුණු හැඟීම කුමක්ද? රයිට්. දෙන්න බලන්න මට උත්තරයක් කවුරු හරි. ආත්මාභිමානී. ආත්මාභිමානී. හරි. බලමුද හරිද කියලා. ආත්මාභිමානී. හරි. උත්තරේ හරිලු. රයිට්. සර් පළවෙනි එකටද? ඔව් උපතේ ඔන්න ආත්මාභිමානී. රයිට්. ආත්මාභිමානී. ඔව් ආත්මාභිමානී. මෙන්න බලන්න උත්තර වැටෙනවා යටින්. සනුතිගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු වෙන්නට ඇතැයි සිතන පිරිස් කවුරුන්ද? යාගේ ජයග්‍රහණය වෙනුවෙන් අම්මා අද සතුට හිතෙන්නේ නැත්තේ? නෑරු නෑ බැගේ යහළුවෝ කවුරුන් අනිත් අය අසල්වාසීන් කවුලේ සාමාජික සහෝදරියන් නෑදෑයෝ ගුරුවරුන් යහළුවන්ගේ දෙමාපියන් නෑදෑයින් අසල්වැසියා. හරි. ඔන්න ඔය කියන කාණ්ඩ ටිකට මොකද වුනේ? ඔයගොල්ල සතුට වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් ඇත්තටම නම් සතුට වුණාද දන්නේ නැහැ ඉතින්. හැබැයි අපි හිතනවා එහෙම සතුට වෙන්න ඇති කියලා. හරි. එහෙනම් ඔන්න ඉහත ඡේදයේ සඳහන් වන සනිති සතු හැකියාවන් මොනවාද කියලා අහනවා. ඔන්න බලන්නකො මොනවද කියන එක. බලන්න කියන්න. හැකියාව ගායන නර්තන හැකියාව ගායන හැකියාව. හරියටම හරි හරියටම හරි. රයි. හරියටම හරි. බලමු එහෙනම් ඇත්තටමද කියලා මේ දේවල්. හරි. ඔන්න කටික හැකියාව. හරියටම හරි. ගායන හැකියාව. එකත් හරි. ඊළඟට බලන්න නර්තන හැකියාව. ඒකත් හරි. ඊළඟට ඉගෙනීමේ හැකියාව. රයිට්. අපින් අහනවා ඊළඟට ඔබ සතු හැකියාවන් මොනවද? මෙන්න මේ හතරමත් ඔයාට ඇති. නර්තන හැකියාව ඇති, ගායන හැකියාව ඇති, කතික හැකියාව ඇති, ඉගෙන ගන්න දක්ෂ ඇති. ඊට අමතරව මෙන්න මේවත් කියනවාද බලන්න. මම මන් ටිකක් දැම්මා. මීට අමතරව කියන්නත් පුළුවන්. සර් අර කලින් දැම්මේ මේ මේ ටිකක් මේ කතන්දරේ ඒ ටික අපව දාන්නකො සර්. ඒ මම මේක දාලා තියෙනවා ගෲප් එකට දරුවෝ. මම ගෲප් එකට දාලා තිනවා පුතාට චුට්ටක් මොබයිල් එකෙන් බලන්නත් පුළුවන්. මේකට උත්තරයක් ගොනු කරගන්නත් පුළුවන්. මම ඒ නිසා දෙකම දැම්මා. දැන් අමයන්ගේ ගිය සතිය කරපු දෙයක් නේ. මම චුට්ටක් ඒක අර ඔයාලගේ ගොඩක් දෙනෙක් හිටියේ නැති නිසා මම මේ මතක් කරගෙන යන්නේ අපෝ.
බලා ගන්න පුළුවන් කියුට් එක අතේ තියෙනවා නේද සර් තියෙනවා ඒක ආ ඒක තමයි ඒකනේ හරි නංග ඔතන හැකියාවන් මේ බලන්නකො ඔන්න පොත් ලිවීමේ හැකියාව අර කිව්වේ රටක් වෙන පොතක් කියලා ලිව්වේ දැන් පහුගිය දවස්වල කොරෝනා කාලේ අන්න ඒ වගේ ඊළඟට ක්‍රීඩා හැකියාව ඔන්න ඔය දේවල් හැකියාව තා බලන්න තියෙනවද කියලා තාම ආවේ නැද්ද ඔයාගේ හැකියාව චිත්‍ර ඇඳීමේ හැකියාව ඊළඟට ආර්මික හැකියාව තව තියෙනවා දැන් දැන් ඇවිල්ලා නැහැ වගේ තාම ඔන්න බලන්න තව එයිද කියලා නිර්මාණ කිරීමේ හැකියාව රංගන හැකියාව ඔන්න තවත් තියෙනවා ඉතින් යුම් පියුම් කිරීම නේද දේපත් බලංකරණය කිරීම විලාසිතා නිර්මාණකරණය ඔන්න ඔය වගේ චිත්‍ර ඇඳීම තියෙනවා නේද ඔන්න ඒ වගේ දේවල් තමයි දරුවනේ අපේ හැකියාවන් හිටිය තියෙන ඔයාලට මීට වැඩි හැකියාවන් තියෙන්න පුළුවන් ඒවත් හරි හරි එහෙනම් ඔන්න අපි යනවා ඊළඟ කොටසට right මෙන්න මෙතනින් එහා තමයි මං හිතන්නේ අපිට කරන්න තියෙන්නේ මම හරි නේද ඔව්ද නැද්ද හරි නේද හරි සර් හරි එහෙනම් අපි චුටි වැඩක් කරමු අපි බලමු වීඩියෝ එකක් ෂූට් කරනවා නේද හා සර් බලමු හරි ඒ තමයි ඔව් සර් කලින් ගියේ සමුතිගේ ජයග්‍රහණය වෙන සතුටේනට ඇත්තයි සිතන පිරිස් කවුරුන්ද කියලා එකට අයියා අක්කා හැම හරින්ද සර් හරි 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 පුතේ හරි හරියටම හරි අයියා අක්කත් හරි ගැටලුවක් නැහැ හරි රයිට් අපි බලමු ඊළඟට නංග ඔන්න මම දැන් චූටි වැඩක් කරන්න යන්නේ ඒ තමයි පුද්ගලයන්ගේ හැකියාවන් පිළිබඳ චූටි වීඩියෝ එකක් පෙන්වන්න යන්නේ රයිට් පුංචිම පුංචි වීඩියෝ එක හරිද හරි ඔන්න අපි බලමු චුට්ටක් ඉන්න මම මේ වීඩියෝ එක පොඩ්ඩක් එහෙනම් ඔන්න මම ආපහු රෙකෝඩින් ඔන් කරා රයිට් හරි පුතේ හරි රයිට් දැන් මට කියන්නකෝ ඒ දැකපුදේ ඒ ළමයාගේ වයස කීයද දන්නවද 3යි වයස අවුරුදු දරුවනේ වයස අවුරුදු 3යි අම්මෝ වයස අවුරුදු 3ේ ළමයෙකුට එච්චර දියක් කරන්න පුළුවන්ද බලන්නකෝ අනික තත්පර 47ක් ඇතුළත ඒ ළමයා මොකද කරේ තත්පර 47යි ගියේ ළමයාට මෙන්න මේ රුබික්ස් කැටේ හදන්න හැම පැත්තක්ම පාට පාට එන විදිහට හරි දැන් ඉතින් ඒ කියන්නේ අවුරුදු 3ේ ළමයා හැබැයි ඉතින් චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න නැත්නම් මේ දරුවා දැන් අපිට කීයද අවුරුදු ඔයාලට අවුරුදු කීයද 12යි අවුරුදු 12යි 12යි ඒ කියන්නේ 12 කියන්නේ ඕක තත්පර 30කටවත් හදන්න ඕනද එහෙමද 12යි ඇටි දැන් අහන්න අර දරුවට එහෙම පුළුවන් නා තත්පර 10කටවත් හදන්න ඕනේ සර් තත්පර 10කටවත් හදන්න ඕනේලු හරි එහෙම අන්න උත්සාහයක් තියෙන්න ඕනේ ඔන්න ඔළුවේ තියෙන්න ඕනේ දැන් ඕක පුතේ ඔය කාලෙට වැඩියේ ඔයා ඊට වැඩිය චුට්ටක් හරි වෙලාව අඩු වෙන්න හැදුවොත් ඔයාගේ හැකියාව මොකද මොකද ඔයාට තියෙන්නේ සතුටක්ද දුකක්ද තියෙන්නේ ඔයාට තියෙන්නේ සතුටක් හරි පුතේ රයිට් හරි නේද දැන් රයිට් හරි අපිට තියෙන සතුටක් හරි එහෙනම් ඔන්න ඔය වගේ මම ඔය දැක්ක එක පෙන්වුවේ එක හැකියාවක් විතරයි එක හැකියාවක් විතරයි එතකොට ඔය හැකියාව ඉහළම තත්ත්වයට ගියෙන් පස්සේ යන්න තියෙන තැනක් තියෙනවා ඒක තමයි මම මේ පෙන්වන්න යන්නේ අපසතු හැකියාවලි ඥා හැකි ඉහළම තත්ත්වයන් කියන එක ළඟටයි යන්නේ හරි එහෙනම් ඔන්න අපි එතනින් එහාට වැඩේ බලාගෙන යමු දැන් පුතාලගේ කියුට් එක ගන්න පුළුවන් අතට ගන්න ටියුට් එක අරගෙන ඔය ටියුට් එකේ තියෙනවා මෙන්න මෙතන මම මේ කියන්න යන්නේ දැන් අපි ටියුට් එකේ සම්පූර්ණ කරලා තියෙන තැනට මම පෙන්වන්න යන්නේ ඔයගොල්ලන් එක්කලා ඒ තමයි මේ ටියුට් එකේ අපි මෙන්න මේ 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 පාඩම් ටික කරා ඒ කියන්නේ අපි ලියලා තියෙනවා මේ වෙද්දී මේ දක්වා අපි ලියලා තියෙනවා මෙන්න මෙතෙන්ට එනකම් මූලික අවශ්‍යතා දීතික අවශ්‍යතා ආත්ම අභිමානය යටතේ එන මෙන්න මේ ප්‍රශ්න පහ ඒවට පිළිතුරු කියලා තියෙනවා ඔන්න දැන් අද අලුත්ම තැනකින් පටන් ගන්න ඔබ සතු හැකියාවලින් යා හැකි ඉහළම තත්ත්වයන් මොනවාද කියන එක ඔන්න ඔක තමයි අහලා තියෙන්නේ
එනම් ඔන්න මම උදාහරණයක් දීලා තියෙනවා දරුවෝ මේ ගොල්ලන්ට ඒ තමයි පළවෙනි හැකියාව විදිහට රංගනේ රංගනය හදාරලා විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්ද මට කියන්නකෝ मम चूटी දෙන්නා මෙන්න මේකට හරි මෙන්න බලා ගන්න ඔන්න දැන් මම ඒ වගේ හැකියාවන් ටිකක් දාලා තියෙනවා හරි මේ බලන්නකෝ එකක් තමයි ක්‍රීඩා හැකියාව ඔන්න ක්‍රීඩා හැකියාව මේ බලන්න මේ බලන්න ක්‍රීඩා හැකියාව මේ තියෙන ක්‍රීඩා හැකියාව එතකොට ක්‍රීඩා හැකියාවෙන් අපි ලියාගමු එකකින් ඔව් ලියමු 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 හා ලියාගෙන යමු වෙන ක්‍රීඩා හැකියාව ක්‍රීඩා හැකියාවෙන් දරුවනේ අපට වෙන්න පුළුවන් කවුද ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් ඔන්න ඔය විදිහටයි වැඩේ කරන්න යන්නේ දැන් ඔන්න දෙපැත්ත ලියනවා ක්‍රීඩා හැකියාව ක්‍රීඩකයෙකු වීම හරි දැන් එහෙනම් ඔය උත්තර ගොනු කරන්න ඕනි මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න ක්‍රීඩා හැකියාව ළඟාවිය හැකි තත්ත්වය තමයි ක්‍රීඩකයෙකු වීම තේරෙනවද දැන් මම මේ කියන දේ තේරෙනවද පුතාලට මෙන්න මේ වගුව තමයි අපි පුරවන්නට යන්නේ වගුව පුරවන්න යන්නේ නිකන් නෙමෙයි කලින් මම මෙන්න මේ ෂෙයා කරපු එක දිහා බලාගෙන තමයි වගුව පුරවන්න යන්නේ හරි එහෙනම් ක්‍රීඩා හැකියාවෙන් ක්‍රීඩකයෙකු වීම හරිද හරිද දැන් ඒකට උත්තරයක් හම්බ වුණාද හරි ඊළඟට මෙන්න මෙතන චිත්‍ර ඇඳීමේ හැකියාව ඔන්න හැකියාව තමයි චිත්‍ර ඇඳීමේ හැකියාව මේ චිත්‍ර ඇඳීම නැත්තම් මෙන්න බලන්නකෝ චිත්‍ර ඇඳීම ඔන්න ක්‍රීඩා හැකියාව හරි ඒ යටතේ මොකද්ද වෙන්න පුළුවන් කිව්වා අපි ක්‍රීඩකයෙකු වෙන්න පුළුවන් කියලා කිව්වා චිත්‍ර ඇඳීම තමයි ළඟ එක අපිට වෙන්න පුළුවන් කිව්වා චිත්‍ර ශිල්පියෙකු වෙන්න පුළුවන් කියලා කිව්වා චිත්‍ර ඇඳීමෙන් චිත්‍ර ශිල්පියෙකු වෙන්න පුළුවන් හරි ඔන්න තුන්වෙනි එකට යනවා හැකියාව නර්තනය එහෙනම් මෙතන එන්නේ කවුද නර්තන ශිල්පියෙක් වීම හරි ඔන්න දැන් මම නර්තනය නර්තන ශිල්පියෙකු වීම right සංගීතයේ සංගීතඥයෙකු වීම රඟපෑමේ හැකියාව ලියන්න එපා මම ඒක උදාහරණයට දීලා තියෙනවා ඒක ලියන්න එපා ගණිතමය හැකියාව ගණිතඥයෙකු වීම භාෂාමය හැකියාව හරවත් කවි ගීත පොත්පත් ආදී රචකයෙකු වීම හරි ඔන්න ඔය ටික සම්පූර්ණ කරගන්න හොඳ දරුවෝ වගේ මෙන්න මේ ටියුට් එකේ මේ කොටසට තමයි මම දැම්මේ උත්තර ටික දීලා තින්නේ එහා පැත්තේ අපිට තියෙන හැකියාවන් මොනවද ඒ හැකියාවන් වල ළඟා වෙන්න පුළුවන් උප්පරිම තත්ත්වෙ මොකද්ද ඒ කියන්නේ මේ හැකියාවන් වලින් යන්න පුළුවන් උප්පරිම තැන ඉහළම තැන අන්න එක තමයි අහන්නේ right එහෙනම් මෙන්න තියෙනවා කියුට් එකේ මේ ටික පුතාලට ලියා ගන්න පුළුවන් හරි ලියා ගන්න මම ඊට පස්සේ එකින් එක නැවත පුතාලට පැහැදිලි කරලා දෙන්නම් හරි right කියුට් එකේ නැති දරුවන්ට පොඩි විකල්පයක් අපි දාලා තියෙනවා ඒ ඒ කතන්දරෙත් එක්කලා ට්‍යුට් එක නැති කවුරු හරි ඉන්නව නම් පුතේ මේ විදිහට දැනට ලියාගෙන යන්නකො ට්‍යුට් එක print එකක් ගන්නකම් හොඳ දරුවෝ වගේ වගුවක් ගහගන්න ඉක්මනට වගුවක් ගහගන්න වගුවක් ගහගෙන මේ ටික දෙපැත්තට ලියා ගන්න මම මේකම දාලා තියෙනවා පුතාලගේ group එකට ඒක දිහා බලලා ඒ PDF එක දිහා බලන් සටහන හදා ගන්න පුළුවන් ට්‍යුට් එකේ විදිහට ඒ විදිහටමයි මම ඔන්න ට්‍යුට් එකේ විදිහටමයි ඔන්න මම හදලා තියෙන්නේ presentation එක එතකොට මට මම හිතුවා දැන් දවස් දෙකක් විතර කරානේ. එතකොට මම ඔයාලත් එක්ක දවස් අද දෙකක් ඉද්දි දැනගත්ත මොකක්ද? සර් යටි ටික පෙන්වන්නකෝ. මොකද්ද පුතේ? හරි. සර් යටි ටික පෙන්වන්නකෝ. හරි. ඒ ටිකක් දාන්න. ඔයාලට මොකද්ද? හරි ඔන්න නිර්මාණාත්මක හැකියාව කියලා තියෙනවා. right.
යද්දි මට තේරුණා නේද ලියා ගන්න අපහසු වෙන්න පුළුවන් සිග්නල් ප්‍රශ්න තියෙන්නට පුළුවන් ඒ නිසා මම කල්පනා කරා දීලා තියෙන ටියුට් එක විදිහටම ප්‍රසන්ටේෂන් එකක් හදලා ළඟ ගෲප් එකට දාන්න ඕනේ කියලා. තව අර දරුව දෙතුන් දෙනෙක් ඉල්ලීමක් කරා ඊයේ සතියේ ඒ ටික සම්පූර්ණ කරුණා කියලා. ඒ නිසායි මම මේ විදිහේ ප්‍රසන්ටේෂන් එකක් හදලා පුතාලගේ ගෲප් එකට දෙන්නේ. හරි. ඒතර ඒක බලන්න පුළුවන්. ඒතර සූමි ප්‍රසන්ටේෂන් සන්නේ විදිහටද කර වැඩ කරන්නේ? ආ කියන්න පුතා මොකද්ද? අපව කියන දරුව ප්‍රසන්ටේෂන් එකේ විදිහටස්ස වැඩ කරන්නේ? ඔව් ඔව් ප්‍රසන්ටේෂන් එක කියුට් එකට එන්න ඕනේම තමයි ප්‍රසන්ටේෂන් එකට දාලා තියෙන්නේ. ඊට අමතරව තියනවා. ගොඩක් තියෙන්නේ කිව්වා. ඒතකොට ඒක දිහා බලලා අපට පිළිතුරක් ගොනු කරගන්නට පුළුවන්. හරි. අපිට 10 වෙනිදා විභාගයේ මේ 7 වසරේවල් සාකච්ඡා කරන්න ඕනේ. හරි. කවදාද පුතේ එක්සෑම් එක තියෙන්නේ 10. හරි. ඔව් සර් 10. හරි. එහෙනම් මම මෙහෙම වැඩක් කරන්නම්කෝ. ආ හරි. ලබන සතියට මම ඔයාලත් එක්ක පේපර් එකක් සාකච්ඡා කරන්නද? හොඳයිද? හා සර් මේ 7 වසරේ ඔක්කොම එකට දාලා කියන්න. හරි. එහෙනම් මම 7 වසරේ 3 වෙනි වාරයට අදාළ තුන්වෙනි වාරයට අදාළ පේපර් එකක් දානවා ඔයාලට. හාද? සර් අපිට මේ පළවෙනි පාඩම් ටිකෙන් තමයි සර් දෙනවා කියලා කිව්වේ පේපරේ. මොකද්ද කියන්න පුතේ? පළවෙනි මේ පාඩම් ටිකෙන් තමයි එවනම් දෙනවා කියලා කිව්වේ සර්. වසරේද? ඔව්. හා හරි කමක් නැහැ. එහෙනම් මෙහෙම කරමු. ඒ කියන්නේ පුතාගේ 7 වසරේ ටික තාම ඉවර නැද්ද ඉස්කෝලේ? ඔව් සර් තාම ඉවරත් නැහැ ඉස්කෝලේ මේ දෙනවා කියලා කිව්වේ මේ හරි හරි මෙහෙම මෙහෙම කරමු අදාළ ටික තමයි දෙනවා කිව්වේ හරි ආ මෙහෙම කරමු රයිට් හරි මෙහෙම වැඩක් කරමු දැන් එක වාරයක් විතරක් නෙමෙයිනේ වාර 3ක් තියෙනවානේ එතකොට දරුවනේ ඔයාලට තියෙනවා වාර අප්‍රේල් මාර්තු තමයි එක්සෑම් එක තියෙන්නේ මම මෙන්න මේ වැඩේ කරන්න මේ මාසේ දෙන්නම් පළවෙනි වාරේ පේපර් එක හාද හැබැයි මාසෙට එකයි කතා කරන්න. හා සර්. ඔක්කොම. නා. දෙවනි වාරේ මම දෙන්නම්. මේ පෙබරවාරි මාසෙ කරන්නම් දෙවනි වාරේ පේපර් එක. මේ කරන අතරතුර. හරිනේ. ඊට අමතරව පොඩි පොඩි වෙලා ටිකක් අරගෙන මම අමාරු අමාරු පාඩම් ටිකක් කරගෙන යන්නම්. ඊළඟ කාරණය මාර්තු මාසෙ මුලින් ආපහු කරලා දෙන්නම් තුන්වෙනි වාරේ පේපර් එක. දැන් හරිද කතන්දරේ? දැන් ඔන්න කාටවත් අසාධාරණයක් නැහැ. හරි නේද? හරි. අන්න හරි. වැඩේ කරමු මේ විදියට. සර්. ඔව්. කියන්නේ. අපේ සර් මේ විභාගෙ තිබ්බා. ආ, ඒකනේ ඒකනේ. ඔන්න විභාගෙ තිබ්බා やっ තියෙනවා. හරි පුතේ. මේ මාසේ විභාගෙ තියෙනවා අපිට. හරි. ඔයාලා හැමෝටම මාර්තු මාසයේ විභාගයකට පෙනී සිටින්න වෙනවා වෙනවා වෙනවමයි. ඒ නිසා අපි එහෙම කරමු අපි නැත්තම් ඉතින් බලමු මං සර්ට් එක කතා කරන්නම් බැරි වුණොත් එම අපි නිවාඩු මාසෙ නෙන්නේ නිවාඩු මාසෙ අමතර වෙලාවක් හරි අරගෙන අරගෙන අපි ඒ වගේ වැඩ කරත් යමු හරි දැන් බලමු රයිට් හරි දැන් මේ ටික ලිව්වද නෑ සර් පොඩක් ඉන්න ලියලා ඉවරයි සර් ආ ලියලා ඉවරයි හරි දැන් මං ආපහු කියාගෙන කියාගෙන යන්නයි යන්නේ හරි දැන් මේ අහන්න Usain Bolt Usain Bolt කියන්නේ ලෝකයේ හිටපු සුපිරි ගණේ නේද හොඳම ගණේ මලල ක්‍රීඩකයෙක් කෙටි දුර දාවන සූරේ සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට ගිය කෙනෙක් සුසන්තිකා ජයසිංහ කෙටි දුර දාවන සූර්යා කාන්තාවක් නේද හරි ටයිගර් වුඩ්ස් ගත්තොත් එහෙම ගෝල්ෆ් ක්‍රීඩකයෙක් හොඳ 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 ෆුට්බෝල් ක්‍රීඩකයෙක් ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ ගත්තොත් හොඳ ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. ඔබතේ කියන්නේ මොකක් හරි දෙයක් කියන්න හදනවා. මම මේක චුට්ටක් ෆුට්බෝල් හැකියාවන් වලට කටන හැකියාව දාලා හොඳ කටිකයෙක්. හොඳ කටිකයෙක් වෙන්න පුළුවන් නේද සර්? කටිකයෙක් නිවේදනයක් නිවේදකයෙක් වෙන්න පුළුවන්. හරියටම හරි. පුළුවන්. හරියටම හරි. මම මේ නිකන් කිහිපයක් දැම්මේ මීට අමතරව. ඒක ලියන්නද? ලියන්න ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි පුතේ. උත්තරේ හරි. එහෙනම් ක්‍රීඩා හැකියාව ඔන්න ඔයයි කට්ටිය ලෝකයක්ම කතා කරනවානේ. එහෙනම් ඒගොල්ලෝ ක්‍රීඩකයෙක් වුණා. අනිත් කතන්දරේ තමයි පුතේ ලෝකයේ ඉන්න ක්‍රීඩකයෝ අපේ රටේ ක්‍රීඩකයෝ වගේ මේගොල්ලෝ වෘත්තීය ක්‍රීඩකයෝ වැටු ලබන ක්‍රීඩකයෝ තමයි ලෝකයේ ඉන්නේ. අනේ ලංකාවට වෙච්ච දෙයක්. ලංකාවේ හොඳ ක්‍රීඩකයෝ පුතේ
ගොඩක් වෙලාවට ඒ කට්ටියට ස්පොන්සර් කරන්නවත් කෙනෙක් නැහැ. ඒ කියන්නේ අනුග්‍රාහකයක් දක් අනු කියන්නේ අනුග්‍රාහකත්වයක් දක්වන්නවත් කෙනෙක් නැහැ. ඒ නිසා හැකියාවෙන් ඉදිරියට ගියොත් ඔන්න ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. ඊළඟට චිත්‍ර ඇඳීම. චිත්‍ර ඇඳීමේදී අපට යන්න පුළුවන් උපරිම තැන තමයි චිත්‍ර ශිල්පියෙක් ලොවක් හඳුනන චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන්. කවුද මට කියන්නකො ලෝකෙ ඉන්න හොඳම චිත්‍ර ශිල්පියෝ? කවුද ඉන්නේ? සිබිල් වෙත්තසිංහ සිබිල් වෙත්තසිංහ මහත්මිය. සිබිල් නැන්දගේ කතන්දර පොත් නේද තියෙන්නේ ගොඩක්? මම දැන් චිත්‍ර ඇඳීම ගැන කතන්දර පොත් තියෙන්නේ චිත්‍ර ඇඳීමේ නෑනේ. चित्रशिल्पियोंहारे चित्र දන්නේ නැද්ද? සෝලියස් මෙන්දිස්. ආ සෝලියස් මෙන්දිස් මහත්මයා. එතකොට මේ ගෝතමී විහාරයේ කවුද චිත්‍ර ඇඳේ? දන්නේ නැද්ද? ජෝර්ජ් කීට්ද මන් දන්නේ මහත්මයා මට මතක හැටියට. මට මතක හැටියට ඔව්. ඔන්න ඔය වගේ කට්ටිය ලංකාවේ ඉඳලා තියෙනවා. රයිට්. ඒ නිසා මට මතක නැහැ හරියට මේ නම ජෝර්ජ් කීට් ගෝතමී විහාරයේද කියන එක. රයිට්. හරි. නමුත් ඔන්න හොඳ චිත්‍ර ශිල්පියෝ. රයිට්. නර්තනය. කවුද හොඳ නර්තන ශිල්පියෝ ලංකාවේ ඉඳපු? लंका आचार्य पंडित महत्या गीत गणित में गणित लोके गणित भाषा में है क्या भाषा में है क्या ගීත පොත්පත් රචනා කරපු කට්ටිය. කවුද? මුනිදාස නේද? කුමාරතුංග මුනිදාස මහත්තයා වගේ කට්ටිය. නාටි වික්‍රමසිංහගේ බලන්සූරිය වගේ කට්ටිය ඉන්නව නේද? ගීත කවි. නාටි වික්‍රමසිංහ මහත්මයා වගේ. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා වගේ. ඔන්න ඔය වගේ කට්ටිය ඉන්නව දරුවනේ. සර් අපිට මේ මාස මේ මාස 10 වෙනිදා තමයි තියෙන්නේ සර්. හරි. හරි. අපි පුතේ 9 නේ කොහොම හම්බ වෙන්නේ? ඒ ගණිතමය හැකියාව ඒ කියන්නේ ගණිතඥය කරන්න මොනවද? ආපහු කියන්න පුතා. සර් ගණිතඥය කරන්න මොනවද? ගණිතඥය පුතේ ගණිතඥයන්ගෙන් ගොඩාක් වැඩ වෙනවා. ඒගොල්ලෝ අතින් තමයි සමහර තැන්වල ගණිත කොටස් සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට දැන් හිතන්නකො මෙහෙම. ඒගොල්ලෝ විද්‍යාවේ තියෙන සමහර හොයා ගැනීම වලට ගණිතමය හැකියාව වලින් දායක වෙනවා. අන්න එහෙමත් වෙනවා ඒගොල්ලෝ. හොඳ ගණිතඥයෝ. රයිට්. ඒ වගේ දැන් ඔය අපි ගත්තොත් එහෙම හොඳ ගණිතඥයෝ තමයි දැන් ඔය ඉන්නේ මේ දැන්. ඇල්බර්ට් අයින්ස්ටයින් ලපෝ හොඳ ගණිතඥයෝ. දැන් ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට ඉස්සර දැන් වගේ අද වගේ පුතේ අද වගේ මේ කම්පියුටර්ස් තිබුණේ ඉස්සර. ඉස්සර ගුවන් යානයක් නැත්නම් රොකට් යානයක් යවන්න ඕන නම් ඒකට දාලා සමීකරණ අන්නේමයි ගණන් ලොකු බෝඩ් වල උඩ නැගෙන ගිනිමන් තියාගෙන ඒ කට්ටිය ගණන් හදන්නේ. ඒ තරම් ඒගොල්ලෝ කරලා බලනවා මේක කරන්න. පුළුවන් නැද්ද බැරි වැඩද කියලා අන්නේ වගේ. රයිට්. ඊළඟට නිර්මාණාත්මක හැකියාව නිර්මාණකරුවෙකු වීම. රයිට්. නිර්මාණකරුවෙකු වීම. එහෙනම් ඔන්න ඔය කට්ටිය වැදගත් වෙනවා. මම ඊයේ පෙරේදා දැක්ක ලංකාවේ ළමයෙක් කරපු හොඳ වැඩක්. එයා හදනවා දරුවනේ අපි ඇවිදගෙන යද්දි මොබයිල් ෆෝන් එක චාර්ජ් වෙන්න එකක් හදනවා. අපි ඇවිදගෙන යද්දි කකුල් තියද්දි මොකද වෙන්නේ? අන්න ඒක හරහා අමංගේ මොබයිල් ෆෝන් එක චාර්ජ් වෙනවා. එයා රටවල් ගානකින් අන්න එයාගේ නිර්මාණයේ ලංකා ලෝකේ රටවල් ගණනාවකින් හොඳ නිර්මාණයක් බවට පත් වෙනවා. එහෙනම් නිර්මාණාත්මක හැකියාව. රයිට්. එහෙනම් ඔන්න ඔය ටික අපි යමු. රයිට්. ඊළඟට යනවා අපි කියුට් එකේ. මෙන්න මේ කොටසට ආත්ම අභිමානයට ළඟා වීමට උපකාරී වෙන ಗುಣධර්ම මොනවද කියන්නේ? ಗುಣධර්ම. නං අපෙන් අහන්නේ ಗುಣධර්ම මොනවද? ආත්මාභිමානයේ ළඟාවීමට උපකාරී වෙන ಗುಣධර්ම.
right ಗುಣධර්ම පහක් තියෙනවා මං එන්න මේ ಗುಣධර්ම පහ දාන්නම් එහෙනම් ඔන්න ලියන්න පුළුවන් අපට ඒ තමයි එකක් තමයි අවංක බව නම් ඔන්න ටියුට් එකේ ඊළඟ කොටස මං කියන්නේ මෙන්න මෙතනට මේ පිළිතුරක් ගොනු කරන්න අපි ආත්මාභිමාණයට ළඟා වීමට උපකාරී වන ಗುಣධර්ම right පළවෙනි එක තමයි අවංක බව අපිට තියෙන්න ඕන පුතේ හොඳ අවංක බවක් තියෙන්නට ඕනේ ඔව් පයිතගරස් හොඳ ගණිතඥයෙක් හරි ඔව් ජෝන් වේන් හොඳ ගණිතඥයෙක් වෙන් රූප සටහන් හොයාගත්තේ නේද හරියටම හරි right අවංක වෙන්නට ඕනේ ඔන්න එක දෙයක් අවංක වෙන්න ඕනි හරි ඔන්න ආත්ම අභිමානයේ ළඟා වීමට උපකාර වන ಗುಣධර්මයක් අවංක බව ඊළඟ කාරණය තමයි ඉවසීම කියන දේ ආත්ම අභිමානයට ළඟා වෙන්න ඉවසීම කියන දේ වැදගත් වෙනවා සර් නීති ගරුක ඇත්තල ලියනද නීති ගරුක එක වචනයක් වෙන්නේ නැති නේද විනය ගරුක හරි එකට හදාගන්න එහෙනම් right නීති ගරුක එක වචනයක් ඔව් නීති ගරුක බව නීති ගරුක එක වචනයක් පුතේ විනය ගරුක එක වචනයක් නේද හරි එකට ලියා ගන්න ඔව් සර් හරි thank you මට එක පෙන්වුවාට එතන right එකට ලියමු අපි හරි කාරුණික බව හරි ඊළඟට එක විනයගරුක බව ඊළඟ එක නීතිගරුක බව හරි දැන් ඔන්න ලියන්නකො මේක මේ පහ පැහැදිලි කරලා දෙන්න මම ආත්ම අභිමානයට ළඟා වීමට උපකාරී වෙන ගුණ හරි ලියුවා ඔව් ලියුවා අන්තිමක මොකද්ද අන්තිමක පුතේ විනීතිගරුක බව ලියුවා හරි මෙන්න අහගන්න කතන්දරේ අවංක බව ඔයාලට මතකද අර පොරොතුනේ කතන්දරේ සර් අර කපන්න ගියා අවසර කපන්න ගියා කැලේකට මං කියන කප 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 ඉතින් අයියෝ මෙයාගේ පොරව ගිහිල්ලා වැටුණා ගඟට අඬන්න පටන් ගත්තා මොනවද නැ පෙරලි පෙරලි අඬන්න පටන් ගත්තා අයියෝ මගේ පොරව වැටුණා කිය කී අඬන්න පටන් ගත්තා මොකද වුනේ අන්න ආවා right ආවා දේවතාවෙක් ආවා හැබැයි එයා දිවියෙක් විදිහට නෙමෙයි ආවේ ඊට පස්සේ මොකද කරේ එයා මොකද මොකද අඬන්නේ අනේ මගේ දර කපන්න ඔච්චරයි පොරව තිබේ ඒක වැටුණා කිව්වා. ගඟට වැටුණා. මෙයා මොකද කරේ ගිහිල්ලා. වතුර යටට ගිහිල්ලා රත්තරම් පොරවා ගැදුණා. මොකද කිව්වේ? අයියෝ අයියෝ මට ඕක නම් එපා. මගේ ඕක නෙමේ පොරව. මට ඔහොම කරවන්නේ තිබ්බේ කියලා කිව්වා. අයෙත් ගියා. අයෙත් ගෙනාවා ගිහිල්ලා පොරව. රිදී පොරවක් ගෙනදුන්නා. ඒත් කිව්වා අයියෝ ඕකත් නෙමේ මගේ පොරව. මගේ පොරව ඕක නෙමේ මගේ පොරව කියලා අයෙත් අනන්න පටන් ගත්තා. ආපහු ගිහිල්ලා එයාගේ පොරව ගෙනාවා. ලක්කඩ පොරව එයාගේ දර කපන පොරව. ආ ඒක තමයි මගේ පොරව කියලා මෙයා කිව්වා. අරයා මොකද කරේ? මෙයාගේ අවංකභාවය ගැන පැහැදිලා පොරව තුනම දුන්නා. අන්න පුතේ උදාහරණයක් ගත්තෙ මම සාහිත්‍යයෙන් අවංක බව වටිනවා දරුවනේ. අවංක මනුස්සයාට අන්න බලන්න එයාට යහපතක් උනේ. ඔබත් එහෙමයි ඔබ ඔබට අවංක වෙන්න ඕන පළවෙනියෙන්ම. දෙවෙනි එක ඔයා දෙමව්පියන්ට අවංක වෙන්න ඕනි. තුන්වෙනි එක ඔයාගේ යාළුවන්ට අවංක වෙන්න ඕනි. හතරවෙනි එක ඔයාගේ ගුරුවරයාට අවංක වෙන්න ඕනි. පස්වෙනි එක ඔයාගේ මුළු මහත් සමාජයටම අවංක වෙන්න ඕනි. අනිත් එක තමයි දරුවනේ මුළු මහත් රටටම අවංක වෙන්නට ඕනි. වර්තමානයේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි පුතේ අවංක නිලධාරීන් අවංක පිරිස් ලංකාවේ හොයා ගන්නවත් නැති තරම්. ඒකෙන් මොකද වෙන්නේ අපේ රටෙන් එන්නෙන්ම පරිහානියට පත් වෙනවා. ඒ නිසා ඔබ අවංක වෙන්න අංකයකට right. දෙවෙනි එක ඉවසීම. right. දෙවෙනි එක තමයි ඉවසීම. දැන් මම තවත් කතන්දරයක් කියනවා ඉවසීම ගැන කතන්දරයක්. ඔයාලා දන්නවද විදුලි බල්බේ හොයාගත්තේ කවුද කියලා? තෝමස් අල්වා එඩිසන්. තෝමස් අල්වා එඩිසන්. තෝමස් අල්වා එඩිසන් මාමට විදුලි බල්බය හොයාගන්න කීපාරක් විතර try කරන්න ඇද්ද? 950. අන්න හරි. 999. හරි මෙයා මෙන්න මේ විදුලි බල්බේ පුතේ හොයාගන්න 999 වතාවක් try කරලා තියෙනවා අයියෝ මිනිස්සු hina වුණාලු ආපෝ 999 පාරකුත් එයා මේ
try කරලා තමයි විදුලි බල්බේ හොයාගත්තේ කියලා. මෙයා කිව්වලු කුංචි කතාවක්. දන්නවද කියපු කතාව මොකද්ද කියලා? මෙයා කියනවලු මම බල්බ් එකක් පත්තු වෙන්නේ නැති වෙන්න හේතුසිය 99ක්ම දන්නවා කියලා කිව්වලු. එතකොට අර කියපු කට්ටිය මොකද වුනේ? කාට උත්තර නැහැ නේ ඉතින් බලන්නකො. හැබැයි මෙයා එක පාරක් දෙපාරක් තුන් පාරක් බල්බ් එක හදන්න try කරලා try කරලා try කරලා බැරි වෙලා අත ඇරියනම් එහෙම අන්න පුතේ මොකද වෙන්නේ? අද අපට බල්බ් එකක් නැහැ. බල්බ් එක අන්න එයා ඉවසීමෙන් කටයුතු කරා. එනිසා ඒක වැදගත්. ජපානුන්ගේ කියමනක් කියනවා ජපාන් ජාතිකයට මොකක් හරි දෙයක් කරන්න බැරි වුණොත් එයාලගේ ජාතිය කෙනෙක් කොහොම හරි ඒක කරන්න ඕන කියලා. අන්න උපදින් ඉවසන්න. ඔබට ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා කියන්නේ right. ඊළඟට කාරුණික බව. පුතේ අපි කාරුණික වෙන්න ඕන සියලුම දෙනාටම. සතුන්ට මෙන්ම මිනිසුන්ට මෙන්ම සතුන්ට මෙන්ම සියලු දෙනාටම ඈ යන පුතේ මාව ඇහෙන්නේ නැද්ද? හෙලෝ සර්. හෙලෝ සර්. ආව හොඳට ඇහෙනවා නේද? හරි. ඇහෙනවා සර්. හරි පුතේ. ඊළඟ එක තමයි විනය ගරුක බව. විනය ගරුක වෙන්න ඕනි පුතේ අපි කොහෙ හිටියා? ප්‍රශ්නය කියන්නේ පුතේ මම මෙන්න මෙතන ප්‍රශ්නේ දාලා තිබ්බේ ආත්මාභිමාණයට ළඟා වීම උපකාරී වෙන ಗುಣධර්ම. මෙන්න මේ කියන ප්‍රශ්නයට තමයි අපි මේ උත්තර ලිව්වේ. මෙන්න මෙතන තමයි මේ උත්තර කියන්නේ. right. ඊළඟ කතන්දරේ විනයගරුක බව. විනයගරුක කියන පුතේ අපි පාසලේදී විනයගරුක වෙන්න ඕනේ, පන්තියේදී විනයගරුක වෙන්නට ඕනේ, අපි නිවසේදී විනයගරුක වෙන්න ඕනේ. විනයගරුකකම එන්නේ අනිත් පැත්තේ නීතිගරුක බව රැක්කොත්. නීතිගරුක බව කියන්නේ අපි දරුවනේ පාරේ ගියත් නීතිගරුක වෙන්නට ඕනේ. විශ්වාසමත් පළඳින්නට ඕනේ. පාරේ වම් පැත්තෙන් යන්න ඕනි වාහනයක් යනවා නම්, දකුණු පැත්තෙන් යන්නට ඕනි අපි පයින් යනවා නම්, පාර මාරුවේදී සුදු ඉර පාවිච්චි කරන්න ඕනේ. දැන් සුදු ඉර කහ ඉර දෙකක් තියෙනවා. එහෙනම් ඔන්න නීතිගරුක බව. පාසලට වෙලාවට යන්නට ඕනි. ඉන්ටර්වල් එකේ තමයි කන්න ඕනි. අතරමැද කන්න හොඳ නැහැ. එහෙනම් ඔන්න ගුරුරුන්ට හොඳට කතා කරන්න ඕනි විනයගරුක බව. එහෙනම් මෙන්න මේ දේවල් පුතේ ಗುಣධර්ම. මෙන්න මේ ಗುಣධර්ම වලින් මොකද වෙන්නේ? මේ ಗುಣධර්ම හොඳින් ආරක්ෂා කරොත් එහෙම අන්න ආත්ම අභිමානයට ළඟා වෙන්න උපකාර වෙනවා. හරි. නම් අපි යමු ඊළඟට. ඊළඟ කොටසට පුද්ගලයන් සතු විවිධ කුසලතා. හරි. ඔන්න අපි එන ඊළඟ මාතෘකාව පුද්ගලයන් සතු විවිධ කුසලතා. right. එහෙනම් මෙන්න අපි කුසලතා හයක් දක්වලා තියෙනවා. ඒක ඇරෙද්දී ඔන්න අපි පළවෙනි එක ලියා ගන්නවා මෙතනින්. එක දෙක තුන හතර පහ හය right. පුද්ගලයන් සතු විවිධ කුසලතා කියද්දී පුතේ මෙන්න මේ අපට තියෙන විවිධ කුසලතා අපි ප්‍රධාන ශේෂ්ත්‍ර නැත්නම් ප්‍රධාන කොටස් 6කට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපට තියෙන ඕනම හැකියාවක් ඕනම කුසලතාවයක් මෙන්න මේ කරුණු 6ට දාලා තියෙනවා. මේ කරුණු 6ට ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ අපට තියෙන ඕනම කුසලතාවයක්. right. මේ බලන්නකෝ. එයාට දැන් 1. මොන මං දාන හැටි කියලා දුන්නා. 1 2 3 4 5 6 කියලා. එහෙම පිළිවෙලක් නැහැ. එදමද මොකද්ද කළුපාටි ඩක් වැටිලා. දැන් හරිද පුතේ? නෑ සර්. හරි සර්. හරි පුතේ ගැටලුව අද දාන්න ඉන්න මම. ඒක තමයි ස්ක්‍රීන් එක පේනවා. හරි ඉන්න මං අපෝ ෂෙයා කරන්න. දැන් හරිද බලන්න? නෑ සර්. අර මේ පැත්ත ටිකක් අර කරලා ඉර තිබ්බට පේනවා. ඒක තිබ්බට. දැන් තව ඉරක්කා ගන්න. දැන් තවත් තව ඉරක්කාව සර්. හරි. දැන් යන්නේ අර කාලින් දෙක තියෙනවා. කලු පාටි රම්. ඒක අයින් වෙන්නේ නැහැ. ඒ ඒ පුතේ ඒ කලු ඉර තමයි. දැන් නැහැ නේද? තියෙනවා සර්. නවස ඒක තිබ්බ ඩවුන්ලෝඩ් කරලා තිබ්බට තේරෙනවා. හරි. දැන් අහගන්න චුට්ටක්. හරි මම කියාගෙන යන්නම්. පුතේ මෙතන අර චුට්ට ප්‍රීමියම් කරන්න දෙන්නකෝ. දැන් අහගන්නකෝ. ටූල් බාර් එක උඩ ඉඳන් මම ටූල් බාර් එක ටච් කරද්දී ඒක පහළට එනවා. එතකොට ඒක තියෙන්න පුළුවන්.
උතාලගෙ සිග්නල් වල තියෙන ගැටලුව අනුව සිග්නල් හොඳටම තියෙනවා නම් ඒක ක්ෂණිකව ඔයාලගේ ස්ක්‍රීන් එකෙන් අයින් වෙන්න පුළුවන් සමහර නැති කෙනෙක් ඉන්නවා නම් ඒක පෙන්වන්න පුළුවන් සමහර විට ඒක තමයි පේන්නේ right okay එහෙනම් පුද්ගලයන් සතු විවිධ කුසලතා ප්‍රධාන කාණ්ඩ 6ක් යටතේ අපි වර්ග කරා එහෙනම් අපි ලියාගෙන යනවා එකක් තමයි කායික කුසලතා ඒ අපිට තියෙන විවිධ කුසලතා මෙන්න මේ කාණ්ඩ 6ට තමයි අයිති වෙන්නේ ඔන්න කායික කුසලතා කායික කුසලතා ඔන්න එක කායික කුසලතා දෙවැනි එක මානසික කුසලතා sorry මට වැරදුනා නේද ආ ඔව් කමක් නැහැ එන්නනම් ඔන්න මානසික මම මේ දාලා තියෙනවා වැරදි හරි පුතේ කමක් නැහැ මානසික කුසලතා කියලා ලියාගන්න හරි ඔයාලා ලියපු විදිහට ලියන්න දෙවැනි එක මානසික කුසලතා right එලා එතකොට ඔයාලා මෙන්න මෙහෙම ලියන්න ඕනේ මම හිතන්නේ මෙහෙම ලියන්න යන්නේ අපි හරි කමක් නැහැ කොහොම ලිව්වත් හරි කමක් නැහැ කොහොම ලිව්වත් හරි මානසික කුසලතා දෙක සර් පොඳ වෙලා පෙන්නේ හැමෝටම පොඳ වෙලාද නෑ සර් සමහරවිට පොඳ වෙනවා පේනවා සර් පුතේ ගන්න මම ආපහු ෂෙයා කරන්න ගොඩක් තාලගේ සිග්නල් තියෙන ඔයට පේනවා ඔව් අහගන්නකෝ සිග්නල් ස්ට්‍රෙන්ත් එක 90 තමයි දරුවනේ يعني සිග්නල් වල ස්වභාවය අනුව තමා බොඳ වීලාද පේන්නේ එහෙම නැත්නම් අර ඉරි යනවාද පේන්නේ ඒ ටික right චුට්ටක් බලමු අපි හා හැමෝටම බොඳ වෙලා පේනවා නම් ඒක මගේ ප්‍රශ්නයක් නේද හරි බලමුකෝ අපි හා ඊළඟට සමාජීය කුසලතා මෙන්න මෙයා සමාජීය කුසලතා තුන්වෙනි කෙනා සමාජීය කුසල දෙනා කායික කුසලතා මානසික කුසලතා සමාජීය කුසලතා හරි ඊළඟ එකනා හතර විදිහට මෙන්න මෙයා ලියාගමු సౌందర్యාත්මක කුසලතා సౌందర్యාත්මක කුසලතා කායික කුසලතා මානසික කුසලතා සමාජීය කුසලතා సౌందర్యාත්මක කුසලතා කායික කුසලතා මානසික කුසලතා සමාජීය කුසලතා సౌందర్యාත්මක කුසලතා හරි ඔන්න හතරක් කිව්වා අපි යනවා පස්වෙනි එකට ඊළඟට පස්වෙනි එක පුතේ සදාචාරාත්මක කුසලතා සදාචාරාත්මක කුසලතා සදාචාරාත්මක කුසලතා right ඔය තියෙන්නේ පස්වෙනි එක සදාචාරාත්මක කුසලතා right එහෙනම් කායික කුසලතා මානසික කුසලතා සමාජීය කුසලතා సౌందర్యాత్మక కుశలత సదాచారాత్మక కుశలత అంతిమేక 6 වෙනි එක අපි ලියනවා චිත්ත වේග කුසලතා කියලා චිත්ත වේග කුසලතා චිත්ත වේග කුසලතා නම් ඔන්න ඊළඟ එක චිත්ත වේග කුසලතා චිත්ත වේග කුසලතා හරි එහෙනම් ඔන්න ඔය හය ලියාගත්තද ඔව් සර් ලියනවා හරි ඔව් ලියා ගන්න බලන්න කායික කුසලතා කුසලතා సౌందర్యාත්මක කුසලතා චිත්ත වේග කුසලතා සදාචාර හරි හරි දැන් අහගන්න ලියුවා සර් කායික කුසලතා කියන්නේ දැන් බලන්න ලියුවනේ බිරිසක් දුවනවා බලන්න එයාලා දුවනවා පාරේ ඉන්න කම්කරු මාමා කෙනෙක් කම්කරුවෙක් වැඩ කරනවා නම් එයාලගේ කය වේසා වැඩ කරනවා ක්‍රීඩකයන් කය වේසා වැඩ කරනවා කුඹුරු කොටන මාමලා නැන්දලා එහෙම නැත්නම් තාත්තලා වතු පිටි සුද්ධ කරන මාමලා නැන්දලා තාත්තලා අම්මලා ඔන්න ඔය කට්ටිය කය වේසා වැඩ කරනවා ඒගොල්ලන්ට කය වේසා වැඩ කරන්න නම් කායික කුසලතා තියෙන්න ඕනි එහෙම නැත්නම් අපි එහෙම කුඹරක් වඩන්න ගියොත් එහෙම
පොඩ්ඩක් කොටාගෙන 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 යද්දී හත්තේ හයෝ 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 මේ මට බෑ හතියෝ මට ඉන්න බැරියෝ කිව්වොත් එම් අන්න අපේ කායික කුසලතාවය නැහැ හැබැයි මේගොල්ලෝ මොකද කරන්නේ උදේ ඉඳන් හවස වෙනකන් ඒ කාර්ය එක දිගට කරගෙන 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 යනවා අන්න කායික කුසලතාව මානසික කුසලතා කියන්නේ මනස වේසලා කරන්න පුළුවන් දේ තමයි මානසික කුසලතා කියන්නේ උදාහරණයක් විදිහට චෙස් හදින ක්‍රීඩකයෙක් හොඳින් කල්පනා කළ තමයි චෙස් බෝඩ් එක දිහා බලාගෙන ප්‍රතිවිරුද්ධවාදියා මොනවද කරයිද එයාගේ ඉත් එක් කිස්සුවොත් මට මොන ඇටෑක් එකක් දෙන්නේ මට මොන විදිහට ඒක බලපායිද මං කොහොමද ප්ලෑන් කරලා එයාගේ ඉත් අන්න කපා ගන්න අන්න මානසික කුසලතා රොබික්ස් මානසික කුසලතා මේ වාහනයක් හදන එක ඒකත් පුතේ මානසික කුසලතාව යන්නේ එක පැත්තකින් ඒක බලන්න එපැයි අපි මනසින් බලන්න එපැයි කොතනද තියෙන්නේ මොනවද තියෙන්නේ හොඳව චිත්‍රපටි අධ්‍යක්ෂකවරු හොඳ පරිකල්පන ශක්තියක් තියෙන මනසින් හිතනවා අපි අවසාන වෙනකන් දන්නේ මේ ෆිල්ම් එකේ මොනවද වුනේ කියලා ඒ තරම් එයාගේ ඔළුව තුල ඔයක වැඩ කරන හොඳ මානසික හැකියාවක් ඒක సౌందర్యාත්මක පැත්තට ගන්න පුළුවන් මේ සමහර දේවල් මේ එක හැකියාවක් නෙමෙයි පුතේ මානසික පැත්තෙන් ඊළඟට කායික පැත්තට බලපාන මානසික කුසලතාවයක් సౌందర్యාත්මක කුසලතාවයක්කට බලපාන්නත් පුළුවන් එකකට කියලා බැරි දේවලුත් තියෙනවා ඊළඟට සමාජීය කුසලතා සමාජීය කුසලතා කියන්නේ අපි සමාජයේදී අන්‍යයන්ට උදව් උපකාර කරද්දී අපට ඕනි කරන කුසලතා సౌందర్యාත්මක කුසලතා කියද්දී ඔබට පේන ඇති මේන්න WD ආමරදේව මහත්තයා වයලින් එකක් ප්ලේ කරනවා නේද సౌందర్యාත්මක කුසලතා මේ පහලින් ඉන්න කෙනා හොඳ අභිරූපණ රංගනයක් ඉදිරිපත් කරන ලස්සනට සදාචාරාත්මක අපි කොහොමද සමාජයේ හොඳින් ජීවත් වෙන්නේ නීති රීති කඩන්නේ නැතුව අන්න සදාචාරාත්මක කුසලතා චිත්ත වේග කුසලතා අපේ අධ්‍යාත්මික ඒ කියන්නේ අපේ ඇතුලෙන් එන කුසලතා අපේ ඇතුලෙන් එන ආවේග කොහොමද අපි හදාගන්නේ අන්න චිත්ත වේග කුසලතා මෙන්න මේ විදිහට අපට ගන්න පුළුවන් ඔන්න ඔය විවිධ කුසලතා ටික හරි එහෙනම් අපි යනවා ඊළඟ කතාන්තරේ බලන්න මේ කුසලතා මොනවද කුසලතා සහිත පුද්ගලයන් සඳහා නිදසුන් එහෙනම් මං කලින් කියපු දෙමයි මෙන්න බලන්නකෝ නිදසුන් ටික right කායික කුසලතා පෙන්නනවලු ඉදසුන් එකගොල්ලක් තමයි ක්‍රීඩකය අපේ ටියුට් එක ගත්තොත් එහෙම ටියුට් එකේ මම දාලා තියනවා මෙන්න මෙහෙම නිදසුන් කියලා උදාහරණ ටිකක් right එහෙනම් මම මේ දැන් උත්තරය කියන්නේ දරුවනේ මෙන්න මෙතන පුද්ගලයන් සතු කුසලතා මොනවද තස් සහිත පුද්ගලයන් සඳහා නිදසුන් ඔක්කොම ලියන්න ඕනි නැහැ එකක් 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 ලියමු අපි හරි එහෙනම් පළවෙනි එකෙන් මෙන්න මෙහෙම ලියමු මං highlight කරන ටික විතරක් ලියන්න කොහොමද දරුවෝ වගේ කායික කුසලතා ක්‍රීඩකයි අන්න කායික කුසලතා කියන්නේ කය වෙහෙසලා අපි වැඩ කරද්දී අන්න අපිට ක්‍රීඩකය වැදගත් වෙනවා ඔන්න එක දෙයක් හරි ඊළඟ කුසලතාවේ මානසික කුසලතාවේ මානසික කුසලතාවේ අපි ලියමු විද්‍යාඥයා හොඳ මනසක් කියන හොඳ ගණිත මේ හැකියාවටත් එහෙම තමයි හොඳ ගණිතඥයෙක් හොඳ මානසික කුසලතාවයක් තියෙනවා හොඳ විද්‍යාඥයෙක් හොඳ මානසික කුසලතාවයක් තියෙනවා හොඳ චෙස් ක්‍රීඩකයෙක් හොඳ මානසික කුසලතාවයක් තියෙනවා හොඳ නව නිර්මාණයක් කරන්නේ හොඳ අලුතෙන් චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ හොඳ මානසික කුසලතාවයක් තියෙනවා එහෙනම් මෙන්න මේ highlight කරන දෙකක් විතර ලියාගම මේ ඇති ඔක්කොම ලියන්න ඕනේ ඉතින් ටික පස්සේ ලියාගමු දැනට එක එක ලියාගෙන යමු right ඊළඟ කතන්දරේ සමාජීය කුසලතා සමාජීය කුසලතා කියන්නේ උදාහරණයකට සුබ සාධක සේවකයෝ ඒ කියන්නේ මොකද්ද කියපු කතන්දරේ සුබ සාධක කියන්නේ උදාහරණයක් විදිහට 2006 වර්ෂයේදී sorry 2004 නේද 2014 වර්ෂයේදී තමයි ලංකාවට සුනාමිය එන්නේ මට මතක හැටියට ඔව් ඔව් නේද ඔව් නා එතකොට සුනාමිය වෙලේ ඔව් මුහුද ගොඩ ගලවුවා ජීවිත ගොඩක් නැති වුණා දේපල හානි සිද්ධ වුණා කට්ටිය අවතැන් වුණා උයාගෙන කණ්ඩ නැති වුණා අදින්න රෙදි නැති වුණා ඉන්න තැන් නැති වුණා එතකොට මොකද කරේ මුළු ලංකාවෙම මේ ගැන 2004 දෙසැම්බර් 26 ඔව් ලංකාවෙම හිටපු පුතේ අනිත් අය ගැන දුක හිතෙන අනිත් අයට අපි කියන ඕකට අනුවේදනය කියන සහකම්පණය කියන ඒ වගේ කතන්දර ගොඩක් දෙනවා ඉගෙන ගමු ටික ටික
අනිත්‍යයන් අයියෝ අපරාධ මේගොල්ලෝ පව් මේගොල්ලන්ට ඛණ්ඩ නැහැ කියලා අන්න හිතිච්ච කට්ටිය ලංකාවේම මොකද කරේ මේගොල්ලන්ට ආධාර උපකාර කරන්න ගියා නේද ගාල්ල මාත්‍ර වාගේ නැත්තම් සුනාමියෙන් අවතන් වෙච්ච ප්‍රදේශ වලට ගියා කූඩාරම් ගහලා දුන්නා කඳවුරු ඉදි කරා වැසිකිලි පහසුකම් හදලා දුන්නා උයලා කන්න දුන්නා වියලි ආහාර දුන්නා නැදුම් පැළඳුම් දුන්නා දේවල් හදලා දුන්නා ඔන්න ඔය වාගේ දේවල් ගොඩක් කරා ඒ දේවල් කරේපදී සමාජීය කුසලතා සමාජය ගැන තියෙන හැඟීම නිසා සුබ සාධක සේවකයෝ මේ කට්ටිය නේද කියලා කිසිම ලාභයක් ප්‍රයෝජනයක් ගන්න Facebook එකට ෆොටෝ එකක් දාගෙන නෙමෙයි මේගොල්ලෝ ඒගොල්ලෝ හදවතින්ම පිට ඇතුලෙන් උදේ අපේක්ෂාවෙන්ම මේ දේවල් කරන සමාජීය කුසලතා ඊළඟ එක අපි ලියමු ලියාගෙන යන්න මම මෙහෙම කියද්දී චිත්ත වේග කුසලතා ඊළඟ එක නම චිත්ත වේග කුසලතා චිත්ත වේග කුසලතා ඒ කියන්නේ අපි දන්නවා අපිට මේ චිත්ත වේග කුසලතා කියද්දී විවිධ ආගමික ශාස්ත්‍රවරු මම වැරදිද දන්නේ කතෝලික දරුවෝ ඉන්නවා නම් පන්තියේ දරුවෝ ඉන්නවා නම් මාව නිවැරදි කරන්න යේසුස් ක්‍රිස්තුස් නේද නම හරිද මම මොකද සලියා ගන්න කිව්වේ හරි දැන් අපි මේ කතා කරන්න පුතේ පුද්ගලයන් සතු කුසලතා හා ඒගොල්ලන්ගේ කුසලතා සහිත පුද්ගලයන් සඳහන් නිදස මෙන්න මෙයාල තමයි අපි දැන් මේ ලියාගෙන යන්නේ මේ වගුව හරි නේද ඒ වගුවට අදාළව තමයි මම මේ එක එක කුසලතාවය ඒ කුසලතාවයේ සඳහන් නිදස කුසලතාවයේ කුසලතාවයේ සඳහන් නිදස කුසලතාවයේ සලතාවයක් සඳහා නිදසුන බැගින් මම මේ කියාගෙන කියාගෙන යන්නේ ඔයාලා ලියාගෙන ලියාගෙන යන්නේ හරි දැන් ගැටලුවක්ද චිත්ත වේග කුසලතා නැත්නම් චිත්ත වේග කුසලතා කියන්නේ ආගමික ශාස්ත්‍රවරුන් පුතේ මෙන්න හොඳ කුසලතාවට චිත්ත වේග සම්බන්ධයෙන් නේද ඒකනේ අපේ බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක සැප කියලා කියන්නේ නේද දුක සැප කියලා දෙකක් කියනවනේ නේද අපිට මේ මේ දුක සැප කියලා දෙකක් එනවා අටලෝ දහමින් කම්පා වෙන්න එපා ඔන්න ඔය වගේ දේවල් උගන්වනවා එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් කියනවා මොකද්ද කියන්නේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියනවා එතකොට ඔය වගේ දේවල් මේ වගේ ආගින්ක ශාස්ත්‍රවරුන් පුතේ අපි චිත්ත වේග ඇතිවීම අපට එන තරහ නේද සතුට ඔය දේවල් පාලනය කරගන්න විදි කියලා දුන්නා මේගොල්ලෝ අන්න ඒක තමයි අපි කියන්නේ චිත්ත වේග කුසලතා කියලා ඊළඟ කාරණය සෞන්දර්යාත්මක කුසලතා ලියාගෙන යන්න මේත් එක්කම මම කියන්නේ මෙන්න මේ මේ කොට අදාළව පිළිතුරු මම මේ ගුණ කරන්න ඕන මම ආපහු කියනවා හරි එහෙනම් සෞන්දර්යාත්මක කුසලතා මොන සෞන්දර්යාත්මක කුසලතා සෞන්දර්යාත්මක කුසලතා වරදි ජේසුස් වහන්සේනේ හරි පුතේ හරි thank you හරි ඒක මම නිවැරදි කරන්න සෞන්දර්යාත්මක කුසලතා අන්න සෞන්දර්යාත්මක ගොඩක් තියෙනවා ගායනය වාදනය රංගනය නිර්මාණ කිරීම තන නිර්මාණය නේද ඒ වගේ දේවල් සියලු දෙයක් අයිති එහෙනම් ඔන්න සෞන්දර්යාත්මක ඔව් සෞන්දර්යාත්මක කුසලතාට ඔන්න මම එකක් හයිලයිට් කරනවා ඔබට කියන්න ඔව් කියන දරුව පස්සේ ලියාගන්නේ සර් ඔව් ගේම් ප්ලේ කිරීමෙන් සල් මානසික කුසලතාවක්ද ආ මම කියන්නම් ඒක මම දැන් දැක්ක මම ඒක කියන්නම් කියලා හිටියේ මම ඒක කියන්නම් දැන් හරි ඉතින් මේ අහන්නකෝ මේ ලියන්න කිව්වේ දරුවනේ දැන් අහගන්නකෝ සාම පැහැදිලි නැද්ද මං කියපු කාරණේ මම කිව්වේ ඔව් කියුට් එකේ හා අහගන්නකෝන්න මට ආපහු අක්කනිසයි මං කියන්නේ ඔව් කියුට් එකේ ඊළඟ කොටස තමයි අපි දෙන්නේ පුද්ගලයන් සතු කුසලතා එහෙම නැත්නම් එම කුසලතා සහිත පුද්ගලයන් සඳහා නිදසුන් මෙන්න මේ ටික තමයි අපට ලියන්න තියෙන්නේ ඒකට උත්තර ටිකක් ගොනු කරද්දී උත්තර ලියද්දී මම කිව්වා උපයෝගී කරගන්න කියලා අනිත් පැත්තේ තියෙන සෞන්දර්යාත්මක මෙන්න මේ වගුව ඒක දැන් අපි අන්තිමට කතා කරේ සෞන්දර්යාත්මක කුසලතා අනිත් පැත්තේ ඒකට කියනවා නිදසුනක් ගායන ශිල්පීන් වාදකයන් කියලා ලියන්නත් පුළුවන් මම කිව්වේ එකක් ලියාගෙන යන කියලා දැන් වෙලාව විතර කර ගන්න අනිත් ඒවා ටියුට් එකෙන් බලලා ලියන්න පුළුවන් හරි අන්තිම එක ලියන්න සදාචාරාත්මක කුසලතා සදාචාරයක් තියෙනවනේ කිව්වේ ඔය කෑ ගහන්නේ නේද සදාචාරාත්මක කුසලතා සදාචාරාත්මක කුසලතා කියද්දී
ආගමික නායකයින් වරුන් වාගේ කට්ටිය පුතේ නිදසුන් විදිහට ගන්න පුළුවන්. ඒගොල්ලෝ නේද? සාමාන්‍ය ගුරුවරයෙක් අඳින විදිහ වෙනස්, පළඳින විදිහ වෙනස්, කන බොන විදිහ වෙනස්, යන විදිහ වෙනස්. ආගමික නායකයෙක් ගත්තාම එයා අඳින විදිහ වෙනස්. නේ අඳින කියන්නේ යාට ඇඳුමක් තියනවා. දැන් උදාහරණ වික්ෂුන් වහන්සේ නමක් නම් සිවුරක් තියනවා. සිස්ටර් කෙනෙක් ෆාදර් කෙනෙක් නම් ඒ කට්ටියට ලෝගුවක් තියනවා. ඒක තියනවා. අන්න ඒ වගේ. නේද? දැසේ මේ 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 ඒ විදිහට ආගමික නායකයන්ගේ සදාචාරාත්මක දේවල් කරනවා. ඇසිරෙන විදිහ, බස් එක යන විදිහ, අන්න ඒ වගේ. ඒ ටිකට තමයි අපි කියන්නේ සදාචාරාත්මක කුසලතා කියලා. හරි. දැන් එහෙනම් හරි නේද ඔය ටික? හරි. ඔය ටික ඔන්න ඔය ටිකම මේ වෙලාව තියෙන PDF එක ඔය එකම තියෙනවා. හරි. දැන් එහෙනම් මම යන්නේ ඔයාලත් එක්ක ආපහු චුටි වීඩියෝ එකක් බලන්න. ඒ වීඩියෝ එක හරි. ඒ වීඩියෝ එක මෙන්න මේ ආත්ම අභිමානයට හේතු වෙන හැකියාවක් පෙන්වන්න කලින් මම යනවා මේ වීඩියෝ එක චුට්ටක් ප්ලේ කරන්න ඔයාලත් එක්කලා. එඩිට් අටන් එක සර් එඩිට් බටන් එක හරි එඩිට් බටන් දෙන්න ඕනි නැහැ මේක සේව් කරගන්න පුළුවන් හරි ඔයාලට දාලා තියෙන්නේ මොකද්ද ගෲප් එකට දාලා තියෙන ගෲප් එකෙන් ගන්න පුළුවන් ආපහු මෙතනින් එඩිට් බටන් එකක් එහෙම ඕනි නැහැ මම ඒක දීලා තියෙන්නේ හරි රයිට් ඕකේ එහෙම වුණත් එහෙම මට පාඩම කරගෙන යන්න බැහැනේ හරි ඔන්න දැන් ඊළඟ කතාන්දරේ ඒ තමයි මෙන්න මේක චුට්ටක් බලන්න මේ වීඩියෝ එක. ඔන්න ආත්මාභිමානීය පැත්තෙන් අපේ ලංකාවෙන් ඉතාමත්ම ඉහළ තැනකට ගියපු කෙනෙක්ගේ කතන්දරයක් තමයි මම ඔයාලට පෙන්වන්න යන්නේ. හරි. ඔන්න බලන්නකෝ. අපි බලමු වීඩියෝ එක. කොහොමද ටියුට් එකක් නැත්තේ හරි ඔන්න බලන්න මේ දෙකේ පටන් ගනිද්දිම පොඩි කතන්දරයක් කියලා තමයි පටන් ගත්තේ ආ කිව්වා එයා ඉන්නේ ආත්ම කොහොමද කිව්වේ ආත්ම අභිමානීන් කියලා කිව්වා හරි පුතේ මම පේපර් එක දාන්නම් ඔයගොල්ලන්ට මම පේපර් එක නමේ සාකච්ඡා කරන්න. එතකොට මේ අපි පේපර් එක කලින් දවසේ සාකච්ඡා කරලා යන්. එතකොට හොඳයි. එක පැත්තකින් අනිත් පැත්තටත් පුළුවන්. හරි. ගේම් දැන් ඔන්න අහුවනේ ගේම් එක මම ඒක කියන්නමයි හිටියේ. ගේම් සෙල්ලම් කරනවා කියන්නේ පුතේ ඒක මානසික කුසලතාවයක් තමයි ඒක පැත්තකින්. හැබැයි හොඳ මානසික කුසලතාවයක් ඕන නැතුව ගේම් එකක් ගහන්න බෑ. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා ගේම් එක ගහන්න 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 ඔයාගේ මොලේ පුතේ පැත්තට නැඹුරු වීමක් සිද්ධ වෙනවා ඔයා තිරයක් දිහා බලාගෙන ඉන්නේ ඔයාගේ ඇස්වලට ඒක බලපාන්න පුළුවන් ඔයාගේ මතකයට බලපාන්න පුළුවන් දිගු කාලයක් යද්දී ඔයා දන්නේම නැතුව සමහර විට ඔයාගේ මොලෙන් මේ ඕනතරම් වීඩියෝස් වල දැකලා ඇති ඔයාගේ අත් දෙක වැඩ කරයි ගේම් එකක් ප්ලේ කරන විදිහට මොලේ ඒ තරමට ඔයාව හසුරවනවා හැබැයි ඒකෙන් වෙන හානිය තමයි ඔයාගේ මොලේ ආක්‍රිය වෙලා මොලේ මැරිලා යන්න පුළුවන් ඔයාට. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් අහිතකර විපාක තමයි එවුවා. හරි. එහෙනම් අපි යා ආත්ම අභිමානයට හේතු වෙන හැකියා. රයිට්. මෙන්න බලන්නකෝ. ටියුට් එකේ අපෙන් අහනවා ආත්ම අභිමානයට හේතු වෙන හැකියා හා ගුණාංග මොනවද කියලා. ඒ යටතේ මම දැන් ඉස්සර වෙලාම ඔබට කියන්න යන්නේ පුතේ මේකට බලපාන හැකියා. ආත්ම අභිමානෙන් හේතු වෙන හැකියා මේ තියෙන හැකියා මේ බලන්නකෝ සින්දු කියනවා වාදනය කරනවා ඔන්න ඔයගේ හැකියා එහෙනම් අපි ඉස්සර වෙලාම හැකියා ටික ලියමු මෙන්න හැකියා රයිට් නං ඔන්න අපි හැකියා ලියන්න යන්නේ රයිට් මෙන්න හැකියා ටිකක් තියෙනවා එහෙනම් ඔන්න හැකියා කියන තැන මෙන්න මේ කියන ජූට් එකේ මේ කොටසට අදාළවයි මම මේ ඔබලාට කියන්නේ පුතේ හැකියා සහ ගුණාංග කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් ගුණාංග පැත්ත ලියන්න එපා. දැන් ලියන්න හැකියා පැත්ත. එහෙනම් හැකියා පැත්ත ලියන ටික තමයි මම දැන් කියන්නේ.
ආත්මාභිමානයට හේතු වන හැකියා මේ බලන්නකෝ ආත්මාභිමානයට හේතු වන හැකියා ඒගොල්ලන්ට හේතු වන හැකියා තමයි මේ කියන්නේ right එහෙනම් අපි කලින් ඉගෙනගත්ත දේවල් වගේමයි මෙන්න හැකියා ගොඩක් තියෙනවා ගායනය වාදනය රංගනය නර්තනය පරිගණක තාක්ෂණය සාහිත්‍ය නිර්මාණ කිරීම විවිධ ක්‍රීඩා හැකියා විසිතුරු බඩු සැදීම කුඹුරු වැඩ මල් වැවීම කෑම පිසීම කතිකත්ව මේවත් දරුවනේ හැකියාවල් කෑම පිසීම ලංකාවේ පබ්ලිස් සිල්ල මහත්මයා නේද ගල්කිස්ස මහා හෝටලේ හිටපු ලොවක් දන්න කෙනෙක් අපේ ආහාර පාන ලෝකෙට ගෙපු කෙනෙක් දන්නක ආත්මාභිමානය කොහොමද කියලා කෑම පිසීම චතුර කතිකයෝ ඉන්නවා නේද ගුවන් විදුලියේ රූපවාහිනියේ මාධ්‍යයේ ඔව්පතේ ඔව මායදුන්න තරි නේද හරි එන්න ඒ වගේ කට්ටිය ඒ වගේ මෙන්න විවිධ කට්ටිය පුතේ ඉන්නවා ආත්මාභිමානයට හේතු වෙන හැකියා ඔයාලා දන්නවද කුඹුරු වැඩ කියද්දී මිහින්තලේ මට මතක ඇරෙන්නේ මිහින්තලේ හෝ අනුරාධපුරයේ ශිෂ්‍යෙක් ශිෂ්‍යෝ දෙන්නේ එක්කෙනෙක් හැදුවා නියර රහින යන්ත්‍රය නියර රහගෙන රහගෙන යන යන්ත්‍රයක් හැදුවා අනිත් එක්කෙනා හැදුවා නියර මදින යන්ත්‍රය ඔන්න නව නිර්මාණ ඉතින් ওই විදිහට ඒගොල්ලන්ට එකකින් ලෝකේ ලෝකේ විවිධ රටවල් වලින් අතර තියෙන නව නිර්මාණ තරඟවලදී ඒගොල්ලෝ ජයග්‍රහණය පවා හම්බ වුණා. අන්න බලන්නකො හොඳ කාරණයක් ආත්ම අභිමානයට හේතු වෙනවා. එහෙනම් මේක ලියාගත්තද? ඔව්. හරි මම තව විනාඩියක් දෙන්න. ලියාගත්තද? හරිද ලිව්වද නෑ නෑ සර් ඉවෙ නැද දරුවනේ ආ නෑ සර් තව පොඩ්ඩක් හරි හරි ලියාගන්න 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 හා ලියාගන්න ඒක බොඳ වෙනවා හරි නේද දැන් ඉන්න මම සර් බොඳ වෙනවා සර් සරම ලියන්න ඕන ෂෙයා කරන්න පුතේ බොඳ වෙනවා නා ටේසි හරි දැන් හරිද බලන්න සිග්නල් ගැටලුවක් ඇත්තේ දක්කෝ හරි සර් දැන් හරි මං අපෝ ෂෙයා කරා ඉතින් සර් නෑ සර් හොඳට පේනවා හරි පේනවා සර් හොඳට හරි අපේ සිග්නල් නැති දරුවෙක් වෙන්නේ නැති කතා කරේ ගැටලුවක් ඇති කරගන්න එපා පුතාට මං අරනොත් එහෙම එකක් තමයි දැන් අපි මං දාපු හරි සර් හරි ප්‍රසන්ටේෂන් එක බලන්න පුළුවන් එහෙම නැත්නම් පුතේ I learning education website එකට ගිහිල්ලා පරණ පාඩම් පුතාලට නරඹන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා සර් ඔයාලව දැනුවත් කරා කියලා කිව්වා. හරි. හරි දැන් එහෙනම් අපි යන් ඉතිරි කොටස දැන්. කද පුතේ? සරම යන්න ඕනේ සර්. නෑ පුළුවන් තරම් ලියා ගන්න. ඔතන මම 10ක් විතර ලියන්න පුළුවන් ඇද නේද? 3 6 9 8ක් කිව්වා යකි. බලන්නකෝ. හරි. සර් අපව එක දාන්නකෝ. මම සේරම ලිව්වා. හරි. ලියාගෙන යද්දී මගේ හැරෙන තැනක් තිබ්බොත් අපහු පුතේ ප්‍රසන්ටේෂන් එක බලන්න. පුතාලා ප්‍රසන්ටේෂන් එක බලවෙන් පස්සේ එතනින් අපහු උදව් වෙයි ප්‍රසන්ටේෂන් එක. හරි. දැන් ඇති නේද වෙලාව? අපි යමු නේද ඉතිරි කොටසට. අපිට තව ආද හානි වෙන එකක් ඔය පාඩම පුළුවන් තරම් ඉවර කරන්න. ඔබ පුතේ. හරි. right එහෙනම් අපි යමු ඊළඟ කොටසට right එහෙනම් මම මේ සතිය ඇතුළත පුතාලට දාන්නම් paper එකක් ඔයාලා උත්තර ලියන්න පළවෙනි වාර paper එකක් එතකොට මාළඟ තියෙන පරණ presentation තියෙනවා හත වසරට හදපු ඒ අදාළ පාඩම් වලට මම ඒ අලුත් presentation ටික එතකොට සර් අපි මේ paper එක කරාපස්සේ සාකච්ඡා කරනවාද ඒක ඔව් මම සාකච්ඡා කරනවා හැමෝම කරන්න paper එක ලබන සතියේ ඉරිදා පේපර් එක සාකච්ඡා කරන්න. හොඳේ? right. පෙරවාරි මුල සතියේ දෙවෙනි වාර පේපර් එකක් සාකච්ඡා කරනවා.
ආපහු මම පේපර් එකක් සාකච්ඡා කරලා තමයි තුන්වෙනි වාර පේපර් එක. ඒ හත වසරට අදාළව. එකක් මම දැන් ලබන සතියෙන් තව චූටි වැඩක් කරන්න ලබන සතිය කරන්න වෙන්නේ නැහැ. අවස්ථකට චූටි වෙලාවක් අරගෙන හත වසරේ පාඩම් ටිකක් උදාලට කරදි. ඉතින් යන්න. right එහෙනම් අපි යමු ඊළඟ කොටසට. ආත්ම අභිමානයට හේතු වන ගුණාංග. හරි. මේ ටික ලියා ගන්න ගමන් මම කතන්දරේ කියාගෙන යන්න. right. හා හරි පුතේ මම group එකට දාන්නම්. හරි. සර් presentation. හරි. දැන් එහෙනම් අපි ලියන්න යන්නේ ගුණාංග. ගුණාංගයට ළඟාවී එක පොඩ්ඩක්. හරි. දැන් එහෙනම් අහගන්නකෝ. දැන් දැන් ලියන්නේ ගුණාංග. එතකොට දැන් හැකියාව පැත්ත නෙමෙයි. මේක ලියලා ඉවරයිනේ කොහොමද? आत्माभिमान हेतु नायक හොඳ නායකයෙක් කියන්නේ පුතේ ඒකෙන් හොඳ ආත්මවිමානයට හේතුනේ ගුණාංගය. උදාහරණයක් විදිහට කියනවා නම් ඔයා මොකක් හරි තරගයක්. කියන්නේ ඔයා පීඩා කණ්ඩායමක නායකයෙක් විදිහට කටයුතු කරනවා. දන්න මෙහෙම. ඔයා ඒ නායකයා විදිහට දැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ඉතා හොඳින් වැඩ කරලා ඔයා ඔයාගේ කණ්ඩායම ජයග්‍රහණයට මෙහෙයවනවා නම් අන්න දරුවෝ ඔයාගේ නායකත්වයේ ආත්මාභිමානයට හේතුනා. ඔක්කොම කතා කරන ඔයාගෙන අන්න මාර නායකයේ නේද? ඒකනේ අද දක්වා ලංකාවේ අර්ජුන රණතුංග ගැන කතා කරන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු හොඳම නායකයෙක් විදිහට ක්‍රිකට් ලෝක කුසලානේ ලංකාවට අරගෙන එන්න හේතු උනේ එයාගේ නායකත්වයේ සුවිශේෂී නායකත්වය. එහෙනම් අන්න ආත්මාභිමානයට තවත් කතා කරනවා. 96 වර්ල්ඩ් කප් එක ගැන තවත් කතා කරනවා. ආපහු හැරිලා බලද්දී එයාටත් ඇති වෙන්නේ සතුට, අභිමානය, අන්නාත්ම අභිමානය. ඊළඟ කාරණය තමයි අපි ලේසි ටිකක් කියාගෙන යමු. අවංක බව. අවංක බව වර්ගයේ ගුණධර්ම වලට අයිති වෙන එක්කෙනෙක් කියලා. අන්න ඒවා. මේ මෙතන ගුණධර්මයක් තියෙනවා. ඒ ගුණධර්මම ඉඳ තමයි ආත්ම අභිමානයට අපිට හේතු වෙන්නේ. මේවා ගුණධර්ම එක පැත්තකින් ගුණධර්මයක් තියෙනවා. එහෙනම් අවංක බව. ඊළඟට පරාර්ථකාමී බව මේ බලන්න පරාර්ථකාමී අනිත් යනත් හිතනවා අනිත් අය ගැන හිතනවා පරාර්ථකාමී බව අනිත් අය ගැන හිතනවා හරි ඊළඟ කතන්දරේ හරි වෙරි ගුඩ් ඔක්කොම ලියාගත්ත නම් හොඳයි අටක් විතර ලියාගත්ත හැකි ඔබතේ හරි ඊළඟට ඉවසීම නිහතමානිකම විනයගරුක අයත් විනයගරුක දෙකකට ලියලා නේද? ආ නීතිගරුක බව සමාජානුයෝගී බව සහයෝගීතාව ඔන්න ඔය කියන දේවල් පුතේ ආත්ම අභිමානයේ හේතු වෙන්න තියෙන ලක්ෂණ ඔය කියන. ඒ කියන්නේ නම් මම අපෝෂ්‍යා කරන්නම්. හරි. ආත්ම අභිමානයට හේතුන ලක්ෂණාංග තමයි මේ තියෙන්නේ. සා අන්තිමක පේන්නේ නැහැ නේ අන්තිමක ලියලා ඉන්න ඉන්න දරු ඉන්න හරි හරි මේ තියෙන්නේ ආත්මාභිමානයට හේතු වන ගුණාංග මෙන්න මේ දේවල් කරන්න හොඳ නායකත්වයක් තිබ්බොත් සංවිධානාත්මක බව හොඳට ප්ලෑනින් හොඳ සංවිධානාත්මක බවක් තියෙනවා ඔයාලා දැන් උදාහරණයක් විදියට ඔයාලා කරන්න යනවා අවුරුදු උත්සවයක් කරන්න යනවා ඔයාලා එකතු වෙලා ඉස්කෝලේ 8 වසරේ ළමයි දැන් මොකද වෙන්නේ හොඳ සංවිධානයක් තියෙන්න ඕන මොනවද කරන්නේ? ටවුටික මොනවද? දෙන තෑගි මොනවද? කාට ආරාධනා කරන්නේ? කවුද ඇනවුන්සින් කරන්නේ? නේද? කවුද තෑගි දෙන්න අඳගහගෙන ඉන්නේ? අන්න ඒ වගේ හොඳ සංවිධානාත්මක බවක් තියෙනවා. අන්න ආත්මාභිමානය. එතකොට කියනවා විදුහල්පතිතුමා අද ඉස්කෝලේ තිබ්බ අවුරුදු උත්සවයේ සම්පූර්ණයෙන්ම කරඩ අරන් වැඩ කරේ අපේ විද්‍යාලෙ ඉන්න 8 වසරේ ළමයි ටික. ඒගොල්ලෝ මේක හොඳට කරා කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? තමයි ඔපන අන්න ආය මොනවත් නැහැ නේද ඉන්න තැනින් ඔළුවත් එක්ක උඩ වටිනවා නේද ඒ කියපු සර් දුන්න අප් එකේ හැටියට නේද සර් අමෝ අත
කාගෙන මයික් එකක් ඔන් වෙලා හරි ඊළඟට පුතේ පරාර්ථකාමී බව මම කතා කරද්දී කිව්වා ඊළඟ කාරණේ තමයි ඉවසීම නිහතමානීකම නිහතමානීකම කියන්නේ පුතේ අපි උඩගු වෙන්නේ නැහැ අපි අනිත් අයත් එක්කලා හොඳින් කතා බහ කරලා ඉන්නවා සමාජානුයෝගී බව කියන එක මම කියලා දෙන්නම් සමාජානුයෝගී බව කියන්නේ අපිට සමාජයේ තනියෙන් ඉන්න බෑ සමාජානුයෝගී වෙන්න ඕන අපි අනිත් අයත් එක්ක කතා කරන්න ඕන උදව් කරන්න ඕන ඒ කට්ටියගේ සැප දුක් ප්‍රයා බලන්න ඕන අන්න සමාජානුයෝගී බව අනිත් එක තමයි අවසාන වශයෙන් සහයෝගී බව අපි ඒගොල්ලොත් එක්කලා සහයෝගයෙන් ඉන්න ඕනි හරි එහෙනම් ඔන්න ඔතනින් ගුණාංග ටික අපි කතා කරා හේතුව න ගුණාංග මේ කතා කරේ ආත්ම අභිමානය ක හේතු වන ගුණාංග ආත්ම අභිමානයට හේතු වන ගුණාංගයි මේ කතා කරේ හරි එහෙනම් අපි යනවා ඊළඟ කොටසට ඒ තමයි කියුට් එකේ මෙන්න මේ කොටස තමයි මම දැන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ආත්ම අභිමානයට හානි වන සාධක ඒ හානිවන සාධක දෙක විතරක් අපට අද කතා කරන්න පුළුවන් වෙයි. තව චෝටි කොටසක් ඉතිරි වෙනවා මෙන්න මේ කියුට් එකේ හිමුනොත් එහෙම ඒවා පැහැදිලි කරන කොටස ඉතිරි වෙනවා. ආත්ම විමානයේ ළඟා වී ඇති පුද්ගලයන් සහ ඒගොල්ලෝ කවුද කියන එක ගැන ඒකෙන් අපි ඉදිරි සතියකදී කතා කරමු. ලබන සතිය අපි පේපර් එක ලියන්න අපි ඉඩ තියාගමු ලබන සතියට එහෙනම් ඔන්න මම ඊළඟ කතන්දරයට යන්නයි යන්නේ ඒ තමයි right මෙන්න මේක එක ටියුට් එකේ නැහැ right මෙන්න මේක ටියුට් එකේ නැති ටිකක් මේ තියෙන හානිවන සාධක කියලා ටිකක් තමයි පුතේ තියෙන ටියුට් එකේ ආත්ම අභිමානයට හානිවන සාධක කියන එක ඊට කලින් මම ඔයාලට චූටි දෙයක් කියලා දෙන්නම් මෙන්න මේකට කලින් ආත්ම අභිමානයට හානිවන සාධක කියලා දෙන්න කලින් ආත්ම අභිමානයට බලපාන සාධක මොනවද කියන එක කියලා දෙන්න ඒ තමයි ආත්ම අභිමානයට බලපාන සාධක ආත්ම අභිමානයට බලපාන්නේ මොනවද බලපාන සාධක ගැනයි මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ ඒකේ එකක් තමයි දරුවනේ කියන අභ්‍යන්තර සාධක එකක් තමයි අභ්‍යන්තර සාධක අභ්‍යන්තර සාධක right හරි අභ්‍යන්තර සාධක අභ්‍යන්තර සාධක කියන්නේ අපි තුල තියෙන සාධක මේ අපි තුල ආත්ම අභිමානයට බලපාන අපි ඇතුල තියෙන දේවල් ඒවා මොනවද මෙන්න පළවෙනි එක ඒව ගොඩනගා ගන්න ඕනි අපි මේ බලන්නකො මේ රූපෙ දිහා චුට්ටක් බැලුවොත් ඔයාට තේරෙයි මොකක් ගැනද මේ මං කියන්න යන්නේ කියලා මේ බලන්න මෙයාගේ මොලේ නැත්නම් මෙයාගේ ඔළුව මේ බලන්න කර එකකට එකක් interlocking නේද අපි කියනවා මේකට interlock කියලා නැත්නම් එකකට එකක් lock වෙලා තියෙන එකකට එකක් බැඳිලා තියෙන කෑලි ටිකක් තියෙන මෙයා මොකද කරන්නේ ඒ එක කෑල්ලක් ගලවලා බලනවා මේ මොකද්ද මේක කොතෙන්ද දෙන්නේ අන්න ඒ වගේ ඒ උදාහරණයක් කිව්වේ ඕකේ කියන්නේ පුතේ අපිට තියෙන හැකියාවන් ඒ කියන්නේ තම හැකියා නොහැකියා හඳුනා ගන්නට ඕන හැකියා නොහැකියා හඳුනා ගන්න ඕන අපි ඕකට නමක් කියනවා ස්වයන් අවබෝධයෙන් යුක්ත වෙන්න ඕනේ කියලා. ස්වයන් අවබෝධය මට මොනවද පුළුවන් මට මොනවද කරන්න බැරි කියන එක තියෙන්න ඕනේ. දැම්මම ඔයා හිතන්නට ඕනේ මම අනාගතේ කවුද වෙන්නේ? මම මොන අංශයෙන් ඉදිරියට යන්නේ? මට මෙන්න මේ විෂයන් ටික නම් හොදට පුළුවන්. මට සින්දු කියන්න නටන්න ගයන්න තමයි හොදටම පුළුවන්. ඒ නිසා මම කවදා හරි හොඳ සංගීත ටීචර් කෙනෙක් නේද? හොඳ සංගීතඥයෙක්, හොඳ නර්තන ශිල්පියෙක් වෙනවා. අන්න එහෙම හිතන්න පුළුවන්. මට හොඳටම ගණිතය නිකන් මට වතුර වගේ ඕන ගාන නේද මට බත් කනවට වැඩිය ලේසි ගණන් හදන එක එහෙම කියන්නත් පුළුවන් එතකොට අන්න හැකියාවන් හොයාගත්තා නොහැකියාවන් හොයාගත්තා තමන්ගේ හැකියාවන් නොහැකියාවන් හඳුනා ගන්න එකට තමයි දරුවනේ කියන්නේ සොයයන් අවබෝධය කියලා ඊළඟ කාරණය තමයි ආත්ම විශ්වාසය අපි කියනවා self confidence කියලා කියනවා ආත්ම විශ්වාසය තමන් කරන දේ ගැන
තමන්ට තියෙන විශ්වාසය තමයි ආත්ම විශ්වාසය. මං කොහොම හරි ඊළඟ පාර පන්තියේ ස්ථාන දෙකක් ඉස්සරහට වෙනවා වෙනවා වෙනවමයි කියන එක කියනවා. අන්න ආත්ම විශ්වාසය. කොහොම හරි කරනවා මම. බලන්නකෝ තොමස් අල්වා එඩිසන්ට තිබ්බ ආත්ම විශ්වාසය. නැත්තම් එයාට අර බල්බ් එකේ නේද 999 පාරක් try කරන්න බැහැනේ. හරි. හතර ක්ලාස් එකට නවත්වනවා මම. මටත් හතර ක්ලාස් එකක් තියෙනවා. හරි. තව කාරණා දෙකයි තියෙන්නේ. ඒ දෙක කියලා අපි මෙතනින් නවත්වනවා ක්ලාස් කරායි. ඊළඟ කාරණේ තමයි කැපවීම හා උනන්දුව තියෙන්නට ඕනේ. කොච්චර කැප වෙන්නේද තොමස් අල්වා එඩිසන්? කොච්චර උනන්දුවක් තියෙන්න ඇද්ද? අන්න බලන්න කැපවීම උනන්දුව තියෙන්නට ඕනේ පුතේ. අන්න කැපවීම උනන්දුව අපට තියෙනවා නා අපට යන්න පුළුවන් ජයග්‍රහණය කරන්න පුළුවන් අන්න අපේ ආත්ම විමානයේ වැඩි වෙනවා. ඊළඟ කාරණේ තමයි තමාගේ වගකීම් යුතුකම් අපි හොයා ගන්න ඕන අපිට තියෙන වගකීම් හා යුතුකම් මොනවද? අපේ වයස ළමයෙක්ට තියෙන වගකීම් තමයි හොඳින් ඉගෙන ගන්න එක. දෙමව්පියන්ගේ ඇස්වලට සතුටක් ගෙන විදිහේ වැඩ කරන එක. අන්න යුතුකම් සහ අපේ වගකීම්. ගෙදර දොරේ චූටි චූටි දේවල් කරන්න අන්න පොඩි යුතුකම නේද? ප්‍රෙදි ටික හොදන්න පුළුවන්. කුස්සිය පොඩ්ඩක් අස්පස් කරද්දී අම්මට උදව් වෙන්නත් පුළුවන්. විදුලි අතු ගාද්දි ගේ අතු ගාද්දි උදව් කරන්න පුළුවන්. තෙදි ටික පුළුවන් පුළුවන් විදිහට හොද ගන්න පුළුවන්. තමන්ගේ කාමරේ අස්කර ගන්නට පුළුවන්. තාත්තටා අම්මට චුට්ට චුට්ට උදව් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් වලින් අපිට පුළුවන් අපේ යුතුකම් ටික අපේ දෙමව්පියන්ට ඉෂ්ට කරන්න. එහෙනම් ඔය මම කතා කරේ ආත්ම අභිමානයට බලපාන සාධක අතරින් තමා තුල නැත්තම් අභ්‍යන්තරව ගොඩනගා ගන්න පුළුවන් සාධක. තමා තුල ගොඩනගා ගන්න පුළුවන් සාධක. ඊළඟ දවසේ මම පුතාලට කියලා දෙන්නම් බාහිර සාධක කියන්නේ මොනවද කියන එක. එහෙනම් ඊළඟ දවසේ අපි බාහිර සාධක මොනවද කියන එක බලමු. ඊළඟ දවසේ පේපර් එකක් සාකච්ඡා කරමු අපි හත වසරට අදාළව. ඒකත් එක්ක වෙලාව ඉතිරි වුණොත් මෙන්න මේ කොටස කරමු නැත්තම් ඉදිරි සතියේකදී අපි අලුත් පාඩම පටන් ගන්න කලින් මේ කොටස අවසන් කරලා අලුත් පාඩම කරමු. එහෙනම් දැන් මම විනාඩියක් අරගෙන කියලා දෙනවා අද අපි කොතනද මොනවද කරේ කියන එක. රයිට්. එහෙනම් අද අපි පටන් ගත්තා ආත්ම අභිමානයේ සම්බන්ධයෙන් මේ තිබ්බ ප්‍රශ්න ටික අපි කතා කරා. සනුතිගේ කතාවෙන් හොඳට මේක කියවන්න. ඒක චූටි කොටසක් අඩුයි වගේ මම සම්පූර්ණ කරලා දාන්නම්. ඊට පස්සේ අපි කතා කරා පුතේ පුද්ගලයන්ගේ හැකියාවන් සහ ඒ හැකියාවන් අනුව ලැබෙන්න ඕනි තත්ත්වය මොකක්ද කියන අපි කතා කරා. ඊළඟ කාරණේ තමයි ආත්මවිමානයේ ළඟා වීමට උපකාරී වන ಗುಣධර්ම මොනවද කියන එක අපි කතා කරා. මොනවද අපිට තියෙන ಗುಣධර්ම? ඊළඟ කාරණේ අපි කතා කරා අපේ තියෙන විවිධ කුසලතා මොනවද කියලා කතා කරා. අපිට තියෙන විවිධ කුසලතා මොනවද? ඊට පස්සේ අපි කතා කරා ඒ කියන්නේ අපිට තියෙන ඕනම කුසලතාවයක් මෙන්න මේ කාණ්ඩ 6 යටතේ තමයි දාන්නේ. ඊට පස්සේ අපි කතා කරා මේ කුසලතා මොනවද? ඒ කුසලතා සහිත පුද්ගලයන් සඳහා නිදසුන් මොනවද කියන එක අපි කතා කරා. ඊළඟට කතා කරා ආත්ම අභිමානයට හේතු වෙන හැකියා, ඒ වගේම තමයි ආත්ම අභිමානයට හේතු වෙන ගුණාංග මොනවද කියන එක කතා කරා. ඊට පස්සේ අවසානයේට අපි කතා කරා ආත්ම අභිමානයට බලපාන සාධක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි තමා තුළ ගොඩනගා ගන්න ඕනේ වූ, අනිත් ඒවා බාහිරින් ලැබෙන දේවල්. ඒක යටතේ මම පුතාලත් එක්ක අද කතා කරේ අභ්‍යන්තර සාධක, එහෙම නැත්නම් ආත්ම අභිමානයට බලපාන අපි තුල ගොඩනගා ගත යුතු සාධක මොනවද කියලයි. right. එහෙනම් මොනවදනි මම දාන්නම්. අද පුළුවන් වුණොත් අද දානවා. අද පුළුවන් වේවි කියන එක මට ෂුවර් නෑ. පේපර් එක හොයා ගන්නට වනි. එහෙම නැති වුණොත් මං හෙට අනිවාර්යයෙන්ම ඔයාලට පේපර් එක දානවා දරුවනේ. හත වසරේ පළවෙනි වාර පේපර් එකක් හොඳට ලියන්න උත්තර. ඊට පස්සේ අපි පළමු ලබන සතියේ සාකච්ඡා කරමු. ඒ විදිහට පේපර් එකක් කරගෙන යමු. එහෙනම් මෙන්න මෙතනින් මම පන්තිය නවත්වන්නම්. right. සියලු දෙනාටම ආයුබෝවන්. okay. සුබ රාත්‍රියක්.